හොඳයි අපි මාතෘකාව ලියමු ප්‍රමතකරණය ඉංග්‍රීසි වචනේ normalization හරි මාතෘකාව ලිය අපි වැඩේට බහිමු හරි normalization හරි ඊට පස්සේ කෙලින්ම අපි ලියමු ඒක යටතේ අනුමාත්‍රකාව විදිහට ලියා ගන්න ප්‍රමතකරණයේ වාසි ප්‍රමතකරණයේ වාසි දත්ත අතිරික්තතාවය අපි ඒක ඉංග්‍රීසියෙන් කියනවා redundancy කියලා දත්ත අතිරික්තතාවය අවම වීම දත්ත අතිරික්තතාවය අවම වීම අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා redundancy කියලා මේ redundancy කියන්නේ මෙතන වචනේ තියෙනවා redundant එකම දේ නැවත නැවත වෙනවා කියන එක ඒක තමයි මෙතන ඇත්තටම ඉංග්‍රීසි වචනේ තේරුම ඒක අපි සිංහල පරිවර්තනය කරද්දී අපි මේක අතිරික්තතාවය කියලාත් ගන්නවා ඒ වගේ ඒහා සමාන එන අර්ථ තියෙන වචන සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා හරිම වචනේ redundancy කියන්නේ එකම දාත්තිය නැවත නැවත වගුවක් ඇතුලේ තියෙන එක තමයි අපි මේක ගිය සතියේ සවිස්තරාත්මකව කතා කරා ඉතින් ගිය සතියේ වීඩියෝ එක විතරක් ඔන්න YouTube එකේ තියෙනවා ඒකත් මම මුලින්ම කියන්නම් ඔයගොල්ලන්ට නම ගන්නවනේ නයන් උදාන කියලා YouTube එකේ සර්ච් කරන්න එතකොට එන නයන්ත එන channel එකේ මේ සතියේ වීඩියෝ එක තියෙනවා හැබැයි මේ සතියේ වීඩියෝ එක මම දාන්නේ නැහැ මොකද ඔක්කොම එහෙම දාලා තේරුමක් නැහැ ඉතින් ඒක පන්තිර ළමයි නා බයින්න සාධාරණයි හරි ඒ හින්දා ගිය සතියේ පාඩම ඔන්න තියෙනවා හරිද ඉතින් පළවෙනි වාසිය තමයි දත්ත අතිරික්තතාවය එහෙම නැත්නම් redundancy අවම වීම දෙවැනි එක දත්ත වගුවල ප්‍රමාණය අවම වීම දත්ත වගුවල ප්‍රමාණය අවම වීම දත්ත වගුවල ප්‍රමාණය අවම වීම ඒ කියන්නේ අර බොරුවට ඉඩ යන්නේ නැහැ මේකෙදි ලස්සනට අපිට අවශ්‍ය දත්ත ටික විතරක් දාලා හරි විදියට වගු ටික ගහගන්න පුළුවන් හදාගන්න පුළුවන් හරි අපේ තියෙන ලොකු වගු බොරුවට දත්ත අර එකම දත්තේ නැවත නැවත කියන බොරු වගු ටික ලස්සනට හරි පිළිවෙලකට කාර්යක්ෂම විදියට හදාගන්න පුළුවන් ඒක තමයි දත්ත වගු වල ප්‍රමාණය අවම වීම කියලා අපි දෙවෙනියට ලිව්වේ ඊට පස්සේ තුන්වෙනි එක දත්ත විපරීතතා නොමැති වීම අර නොමැලිටිස් කියලා අපි කතා කරානේ අන්න ඒවා දත්ත විපරීතතා නොමැති වීම තමයි තුන්වෙනි එක වෙන්නේ හරිනේ ඊට පස්සේ හතරවෙනි එක ළමයි මේක නල් අගයන් නල් කියලා කියන්නේ අර මුකුත්ම අගයන් නැති අගයන් හරි නල් අගයන් අවම වීම නල් අගයන් අවම වීම තමයි හතරවෙනි එක නල් අගයන් කියන එකට අපි අර කතා කරානේ මොනවාද මකා දැමීමේ විපරීතතාවලදී අපිට ඕන වගුවකින් ඕන දත්ත ටික විතරක් මකද්දී අර එපා දත්ත ටික තියෙනවනේ සෝරි අපිට එපා දත්ත ටික අයින් කරද්දී ඕන දත්ත ටික වගු ඉතුරුලා තියෙනවනේ එතකොට අර එපා දත්ත ටික අයින් කරද්දී ඒතන නල් කියලා තමයි එන්නේ ඒ වගේම ඔයාලට මතක නම් අපි අර දත්ත ඇතුළත් කිරීමේ විපරීතතාව ගැන කතා කරද්දී අපිට ඕන දත්ත ටික විතරක් ඇතුළත් කරාම ඒ වගේ තමයි හිස්තැන් ටිකක් තිබුණා. අන්න ඒ වගේ ඒ තැන් වලට අපි කියනවා නල් කියලා. නල් කියන්නේ මුකුත් නැහැ කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. හරිද? ඉතින් හතරවෙනි එක
නල් අගයන් අවම වීම නල් අගයන් අවම වීම ඊට පස්සේ පස්වෙනි එක දැන් මේ ළමයි දත්ත අපි ඩේටාබේස් එකක දත්ත දාලා පරිස්සම් කරලා තියන්නේ අපි කොහොමලට අයියෝ ගන්න ඕනේ හරිද ඉතින් ඒව ගන්න එකට අපි අර යවන කමාන්ඩ් එකට අපි කියනවා query කියලා ඔයගොල්ලෝ අහලා ඇති හරි ඒකට අපි කියන වචන තමයි query හරි query ඒ query එකක් රන් කරලා තමයි ඩේටාබේස් එකේ තියෙන දත්ත ගන්න. ඒක query එක රන් කරාම පස්සේ ඒ query එකට අදාළ දේ ඒ කියන්නේ query එක ගිහිල්ලා ඒ අවශ්‍ය දත්ත ටික අරගෙන ආයෙ නැවත අපිට ඉදිරිපත් කරනවා. හරි ඉතින් දත්ත query කිරීමේදී ඒ සඳහා භාවිතා කරන අපි commands වලට කියන queries කියලා පොදුවට query කියන්නේ නාම පදයක් වගේ මේක queries කියලා කියන්නේ බහු අර්ථ පදයක් හරි දත්ත query කිරීමේදී භාවිතා කරන queries සරල කිරීමට හැකිවීම queries සරල කිරීමට හැකිවීම ඔන්නෝය කතන්දර පහ අපිට ක්‍රමතකරණේ වාසි විදිහට ගන්න පුළුවන් හරිනේ ඊට පස්සේ ඊළඟ අනුමාත්‍රකාව ලියා ගන්න ක්‍රමතකරණ අධියර ප්‍රමතකරණ අධියර තමයි අපේ ඊළඟ අනුමාත්‍රකාව වෙන්නේ ප්‍රමතකරණ අධියර හරි අපිට අපේ වැඩ ටික කරගන්න ප්‍රමතකරණ අධියර හතරක් අපි කතා කරනවා හරි හතරක් කතා කරනවා එතකොට මුල් තුන නම් किसी प्रश्न पलवी प्रमत कारणय दशम පහ වගේ තමයි හඳුන්වන්නේ මේක හතරවෙනි ප්‍රමත කරණය නෙමෙයි හතරවෙනි ප්‍රමත කරණය කියන වෙන එකක් හරිනේ ඉතින් එතකොට මේවා තමයි අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රමත කරණ අධ්‍යයන හතර හරි ලියාගත්තද චැට් එකේ දාන්න ලියාගත්තද කියලා මෙතන වෙනකක් කරන්නේ ගැටලුවක් නැහැ නේ චැට් එකේ දාන්න ලියාගත්තද හරිද හරිනේ ඔයගොල්ලෝ ලියාගත්ත නේද ඕ ඊයේ සතියේ තිබ්බ කටවල් ටිකක් නැද්ද මේ සතිය වෙනකොට ඔයගොල්ලන්ට මැසේජස් පබ්ලික් විදියට දාන්න නම් එහෙම දාන්න පුළුවන් ප්‍රයිවට් මට මැසේජ් කරනවා නම් එහෙම දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඕන තේරෙන විදියට දෙනවා නම් අහන්න පුළුවන් හරිනේ හරි ආරයි හරි හරි නියමයි
होना लिया करता है। हाँ किसीम प्रमत कारण नोविच मुखद एक समय में कथा करने अरे किसी में प्रमाद कारण है कट लाख नवीच का मुकद्दे किया था अरे अभी ये करके किया ना शून्य शून्य प्रमाद कारण अवस्था है ना शून्य प्रमाद अवस्था व इंग्लिश में क्या है जीरो नॉर्मल फॉर्म जीरो नॉर्मल फॉर्म अरे किसी में प्रमाद कारण है नहीं अरे अमू एम दिए नहीं कर जीरो नॉर्मल फॉर्म अरे अभी करने अभी यार हमारे इस लड़के प्रमाद कारण आदि यार ये अभी करना प्रमाद कारण अभी तमाई पलवे ही प्रमाद कारण है करने अभी तमाई देवनी है तुम भी नहीं कर बॉयस कोड का अभी करने जीरो किए नहीं कर करना दे अन्य का प्रमाद कारण अन्य में ही नहीं इतने एक हमारा प्रमाद कारण आदि यार के दिए टा दून नहीं थे अरे इतने अभी अनुवाद सुबह लिया कम शून्य प्रमाद अवस्था है उन्हें तम जीरो नॉर्मल फॉर्म किया ला अरे इधर पास से मामा ओबोलांट स्क्रीन शेयर करना स्क्रीन शेयर करना हम इतना स्क्रीन पे पेन वाइट किया ला मैं के मैं ग्रेड किया ने का अंदीन ने पान का इधर याना वाने विला इधर जहाँ विला वाने मैं ग्रेड किया ने कॉलम में कौन है इतिर कॉलम टी का अंदीन ने अभी इट लम्हे हाथर देने क्या थी पुलवान ना खाई देना मैं देखा तो कमान ने आडूम गाने हाथरक पक्का अंदर गाने उतनी अरे उतनी हाथरक पक आडूम अंदर गाने क्या मतलब खाई मैं देखा तो प्रश्न एक ने अंदर ही वेला हरी किया कि अन्ना तो बर्बाद इतनी हाथ विस्तर करके ने अन्ना अरे शून्य प्रमत अवस्था किया जीरो नॉर्मल फॉर्म उन्नों के अंदर गाने अरे अंदर गाने किया अन्ना को ना अंदर लाइव और वेला चैट टेक अंदर आना हरी किया
හරි පහු වෙනගත්තනේ හරි ඊට පස්සේ හරි ඊට පස්සේ මෙන්න මේ ටික අපි ලියාගමු මොනවාද ඉහත වගුවේ පහත ලක්ෂණ දැකිය හැක හරි ඉහත වගුවේ පහත ලක්ෂණ දැකිය හැක හරිනේ एक लिया करने यह तब अगुए पहाड़ लक्षण है देखिए एक लिया प्लेयर मु पाले भी नहीं कहता माय एक कम दात्ते नेवतन नेवता अडंगुई में एक कम दात्ते है नेवतन नेवता अडंगुई मुकान पे ना मैं बिल्डिंग वन बिल्डिंग वन बिल्डिंग वन बिल्डिंग वन मैं निकांग इधर गिर पुआ नहीं टपासे मैं का तो बिल्डिंग टू देखा है हरी इधर पास में बान होल वन होल वन होल वन सॉरी Holes, ikasih ekar, ikasih ekar. Hari ini bagai kemudahan ayi ayi tiennu. Mungkin ada HOD la, Sarat, Sarat, me, Kumar, Kumar, Kamal, Kamal. Oke, kemudahan ayi ayi tiennu. Hari itu, tinggi Hindu, Oke, apa yang zero, permata karena, awastha itu me tiennu. Hari itu, ini pasi hilang ke, hari ini, palavi ni ke Himalaya mu. Hari, ini pasi. එකම දත්තය නැවත නැවත අඩංගු වීම කියලා ලියලා ඒකටම ලියන්න එම නිසා ආචයනයේ ඉඩද වැඩි වශයෙන් වැය වීම එම නිසා ආචයනයේ ඉඩද වැඩි වශයෙන් වැය වීම හරිද එහෙම ලියන්න මොකද එකම දත්තය ආය ආය තිනවා කියලා ඉතින් මේ hard disk එකේගෙන මේක කොහෙද තියෙන්නේ ඉතින් එතකොට බොරුවට ඉඩ යනවා හරිනේ හරි ඊට පස්සේ ඊළඟ හරි ඊළඟ ලියමු එක් දත්තයක් අනිත් දත්ත අතරින් වෙන් කර භාවිතා කිරීමට අපහසු වීම අය කියනවා එක් දත්තයක් අනිත් දත්ත අතරින් එක් දත්තයක් අනිත් දත්ත අතරින් වෙන් කර භාවිතා කිරීමට අපහසු වීම හරි හරි ඔන්න ඕක තමයි ශූන්‍ය ප්‍රමද ගන්න අවස්ථාව කියලා කියන්නේ මෙලොව මරහක් නැතුව අර කියාපු ඔක්කොම අපි මීට කලින් කතා කරපු ඔක්කොම අවුල් ටික තියෙන වගුව තමයි ශූන්‍ය ප්‍රමද ගන්න අවස්ථාව කියලා කියන්නේ හරි අපිට ඕක වැඩක් නැහැ අපිට ඕනේ දැන් තමයි सीन එකට එන්න හදන්න හරිද හරි ලියන්න ඊට පස්සේ අනුමාත්‍රිකාව පළමු ප්‍රමතකරණය පළමු ප්‍රමතකරණය පළමු ප්‍රමතකරණය පළමු ප්‍රමතකරණය ඉංග්‍රීසියෙන් කියනවා First, normalization. First, normalization. Pardon me. Palamu pramata karaneya. First, normalization. Ege artha liyanna. Ege artha liyanna. Palamu pramata karaneyata lakkala yutu avastha. Palamu pramata karaneyata lakkala yutu. අවස්ථා රෙකෝඩින් එක දෙනවද කියලා අහලා තියෙනවා පන්තියට සහභාගී වෙච්ච කට්ටියට විතරක් දැන් මම මේක රෙකෝඩ් කරනවානේ පන්තියට සහභාගී වෙච්ච කට්ටියට විතරක් ඔය මොන හරි සාධාරණ හේතුවක් මත විතරක් දෙනවා ඒකත් හැමදාම කරන්න නම් අදහසක් නැහැ මොකද ඒ බාර ළමයි තාස්ස කරන්නේ නේද යනවා හරි ඒ හින්දා මේ හැමදාම නම් දෙන්නේ නැහැ මොකද මම නොටිස් වෙනවානේ विशेष अवस्था उन्नति तरह रेकॉर्डिंग पलमु प्रमत करने लकलयुतु अवस्था एक अटते हरे
මේ නැති කරන්න දෙයක් නැහැ සමහරවිට හරි පළමු ප්‍රමත කරණයට ලක් කළ යුතු අවස්ථා ඒකේ පළවෙනි එක ලියන්න පළමු ප්‍රමත කරණයට ලක් කළ යුතු අවස්ථා පළවෙනි එක එක් උපලක්ෂණයක් තුල බහුදත්ත පවතින විට අපි කතා කරමු ලියා ගන්න එක් උපලක්ෂණයක් තුල බහුදත්ත පවතින විට හරි එක් උපලක්ෂණයක් තුල බහුදත්ත පවතින විට තමයි එක හේතුවක් හරි අපි මේ කියන්නේ මොනවද පළමු ක්‍රමත කරණයට ලක් කළ යුතු අවස්ථා ඒකේ පළවෙනි එක තමයි එක් උපලක්ෂණයක් තුල බහුදත්ත පවතිනවා නම් එහෙනම් ඒක අපි පළවෙනි normal form එකට ගේන්න ඕනේ ඒක තියෙන 0 එකේ ඒක පළවෙනි එකට ගේන්න ඕනේ හරිද දෙවෙනි එක තමයි එක් උපලක්ෂණයක් තුල ඒකාබද්ධ දත්ත පවතින විටදී හරි එක් උපලක්ෂණයක් තුල ඒකාබද්ධ දත්ත පවතින විටදී හරි ඔන්න ඔය අවස්ථා දෙකේදී ඔය අවස්ථා ඔය අවශ්‍යතාව තියෙනවා නම් ඒ කියන්නේ ඒක බිඳු වෙනි ෆෝම් එකේ තියෙන්නේ එහෙනම් අපිට පළවෙනි ෆෝම් එකට ගේන්න ඕන හරි මම ඔයගොල්ලන්ට දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් ඒ වගුව ඊළඟට අඳ ගන්න හරි මෙන්න මේ වගුව දැන් ඕගොල්ලෝ අඳ ගන්න මෙන්න මේ වගුව අඳ ගන්න හරි මේ අටම තියෙන වගුව ස්ටුඩන්ට් කියන වගුව අඳ ගන්න හරි ඇඳලා ඉවර වෙලා කියන්න හරි කියලා හරි දැන් ඕගොල්ලන්ට මේ ඩේටාබේස් මතක ඇතිනේ මෙන්න මේ මොකද්ද මේ කියන්නේ මේ බන ෆෝන් නම්බර් දෙකක් තියෙනවා හරි මෙතනත් යටත් ෆෝන් නම්බර් දෙකක් දාලා තියෙනවා ඒ කියන්නේ ඒ මොනවාද අපි ඒ වලට කියනවා මොනවාද බහුදත්ත පවතින අවස්ථාව කියන්නේ মালටි වැලියු ඇට්‍රිබියුට්ස් කියලා කියන්නේ අන්න ඒක තමයි බහුදත්ත හරිනේ মালටි වැලියු ඇට්‍රිබියුට්ස් බහුදත්ත පවතින අවස්ථාව ඊළඟට ඒකාබද්ධ දත්ත කියලා කියනවා. ඔයගොල්ලන්ට මතක ඇති ඔතන ඒකාබද්ධ කියලා කියන්නේ ඔයගොල්ලන්ට මතක නම් අපිට අර නමක් first name last name විදියට බෙදන්න පුළුවන්. address එකක් මොනවාද? road name city කියලා බෙදන්න පුළුවන්. හරි? street name city කියලා බෙදන්න පුළුවන්. හරි? අන්නේ අවස්ථාව තමයි මම මෙතන ඔයගලන්ට උදාහරණයක් විදිහට ගේන්න හදලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ලිව්ව පළමු ප්‍රමත කරණයට ලක් වෙන අවස්ථාව කියලා අවස්ථා දෙකක්. ඒකාබද්ධ sorry බහුදත්ත සහ ඒකාබද්ධ දත්ත පවතින විට. ඉතින් ඔන්න වගුවක් තියෙනවා ඒ උදාහරණත් එක්ක. මේ වගුව ඇඳලි ඉවර වෙලා කියන්න. ඊට පස්සේ මම ඔයගලන්ට මේක විස්තර කරලා දෙන්නම්. හරි ඇඳලි ඉවරලා කියන්න. හරිද? ඔයගොල්ලෝ බෝඩ් එකේ තියෙන උදාහරණ ටක් ගන්න ඇඳලා ඉවරලා කියන්න. අපිට එතකොට එතන ඉහට කතා කරගෙන යන්න පුළුවන්. ඇඳලා ඉවර chat එකේ දාන්න හරි කියලා.
හරි නියමයි ඇඳලා ඉවරයි ඉන්නේ හරි ඔන්න දැන් මම ඔයගලන්ට පෙන්වන්න හරිද මම ඔයගලන්ට පෙන්වන්න ඔන්න ඔය මම කියාපු වගුවට අදාළ ER diagram එක එකගයිනේ ස්ටුඩන්ට් තමයි වගුවේ නම SID S name address එක phone number අපි දන්නවා multi value attribute එකක් අපි මේ විදිහට තමයි පෙන්වන්නේ ඒ වගේම address එක අපිට තවත් දෙකට කඩන්න පුළුවන් මොකද ඔයගලන්ට වගුවේ මතකයි තිබ්බ මොනවාද street මේ වගුවේ අර තිබ්බනේ වක්වැල්ල රෝඩ් කමා ගෝල් ඒ වගේ තිබුණානේ ඉතින් එතකොට අපිට ඒ ඇඩ්‍රස් එක තවදුරටත් බෙදලා වෙන් කරන්න පුළුවන් ඒකම අදාළ වෙනව නමටත් first name last name වගේ තියෙනවා නම් ඒක නමටත් භාවිතා කරන්න පුළුවන් හරිද ඉතින් එතකොට මේ විදිහට හරියට ER diagram එකක් ඇඳ කියලා කියන්නේ අපිට මේ පළවෙනි ප්‍රමත කරන අවස්ථාවෙම තියෙනවා කියලා තමයි ඉතින් කියවෙන්නේ ඒකට හේතුව තමයි මේ වගේ ඒකාබද්ධ ඒවා අපිට අඳුරගන්න පුළුවන් හරියට ER diagram එකක් ඇඳලා පස්සේ ඒ වගේම মালටි වැලියු ඇට්‍රිබියුට් අපිට හරි ER diagram එකකින් අඳුරගන්න පුළුවන් ඒක අපි හරියට ER diagram එක ඇඳගත්තා නම් අපිට කෙලින්ම පළමු ප්‍රමතකරණයටම ළඟා වෙන්න පුළුවන්කම තියෙනවා හරිද හරිනේ මේ අපිට ඕගොල්ලෝ දැන් ඇඳපු වගුවේ අදාළ ER diagram එක මෙන්න මේක කියලා ඕගොල්ලන්ට පිළිගන්න පුළුවන් ER එක නෙමෙයි අතන මේ entity එකට තියෙන මේ attributes එක තමයි මේකේ තියෙන්නේ හරි ER diagram එකක් නෑ entity relationship එකක් නෑ මෙතන මේ entity එකේ තියෙන attributes එක තමයි මම මේ ලකුණු කරලා තියෙන්නේ හරි ඒ වගුව තමයි මේ කියන එක තේරෙනව නේද එකක් ගන්න හරි කියන්න තේරුණානේ කියලා තේරුම් ආනන් තේරුණා කියන්නේ නැත්තම් මේ ඒක කියන්න හොඳ හරි නැත්තම් තේරුම් නැත්තම් ඒක කියන්න හරි එතකොට ඔයගොල්ලෝ හරියට ER diagram එකක් ඇඳනන් අනිනකොට ඔයගොල්ලන්ට අහු වෙනවා মালටි වැලියු කියන්නේ මොනවද බහුදත්ත තියෙන අවස්ථා මොනවද ඊට පස්සේ ඒකාබද්ධත්ත තියෙන අවස්ථා මොනවද කියලා ER diagram එකේ ඔයගොල්ලෝ සතහන් කරනවා ඉතින් එතකොට හරියට ER diagram එක ඇඳගත්ත කියන්නේ ලෝයෙත් ඔයගොල්ලන්ට ඔන්න පළවෙනි ප්‍රමතකරණය නම් පුළුවන් කියන එක තමයි හරිද හරි දැන් ඕනවා කියන මේක මකනවා අපිට ඒක තමයි තුන් කියා ගන්න ඕනේ හරි දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ හොඳට බලන්න ඔයගොල්ලන්ට දීපු වගුව හරිද ඊට පස්සේ පල්ලෙහෙන් ලියන්න ඉහත වගුව පහත පරිදි වගු දෙකකට වෙන් කළ හැක කියලා හරි ඉහත වගුව පහත පරිදි වගු දෙකකට වෙන් කළ හැක කියලා ඊළඟට යටින් ලියන්න යටින් ලියලා ඉතින් වගුව පහත පරිදි වගු දෙකකට වෙන් කළ හැක කියලා යටින් ලියලා හරිද මෙන්න බලන්න මම කරලා තියෙන දේ මුලින්ම අපි ස්ටුඩන්ට් කියන එක ගමු හරිද දැන් අර ඔයගොල්ලෝ දන්නවා දන්නවනම් එහෙමයි දන්නේ නැත්නම් අපි ඉස්සරට කතා කරමු মালටි වැලියු ඇට්‍රිබියුට්ස් තියෙනකොට ඒක කෙලින්ම අපි වගුවෙන් ගලවලා වෙනම වගුවකට ගන්නවා හරි ඒක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ মালටි වැලියු කියන්නේ බහුදත්ත තියෙනවා කොලම් එකක් තියෙනවා නම් අපි ඒක කෙලින්ම තියෙන වගුවෙන් ගලවලා වෙනම වගුවකට ගන්න ඕනෙමයි හරිද ඉතින් එතකොට මෙතනදී බහුදත්ත තියෙන එක තමයි ෆෝන් නම්බර් කියන එක තමයි බහුදත්ත තියෙන්නේ හරිද එතකොට ඒක එහෙනම් අපි කෙලින්ම ප්‍රධාන වගුවෙන් ගලවලා වෙනම වගුවකට ගන්නවා ඒක තමයි මේ යට තියෙන්නේ අපි ඒකට පස්සේ එමු මේ ස්ටුඩන්ට් ස්ටුඩන්ට් මේ ෆෝන් නම්බර් කියලා එකක් වගුවක් තියෙන ස්ටුඩන්ට් ෆෝන් නම්බර් කියලා ඒ මම කෙලින්ම ෆෝන් නම්බර්ස් ටික ගලවලා වෙනම වගුවකට ගත්තා බහුදත්ත තියෙනවා එක කරන්න වෙනවමයි හරිද ඊට පස්සේ ඉතුරුත් එක තියෙනවානේ මොකද්ද SID S name address කියන එක ඊට පස්සේ අපිට අහු වුණා මේ address කියන එක ළමයි බලන්න වක්වැල්ල මෙතන වක්වැල්ල රෝඩ් එන්න ඕන ඔයගොල්ලෝ පොඩ්ඩක් එක හදාගන්න වක්වැල්ල රෝඩ් ඉන්න ඕන නැත්නම් වක්වැල්ල පාර කියන එක හරි වක්වැල්ල රෝඩ් ගෝල් ඊට පස්සේ මෙතන LPTA රෝඩ් අම්බලන්ගොඩ ඊට පස්සේ මෙතන ස්ටේෂන් රෝඩ් කහව දැන් ඔයගොල්ලන්ට පේනවා මේ ඇඩ්‍රස් එක ඒ ගෙදරට යන පාර සහ ඒ නගරයෙන් තමයි ඇඩ්‍රස් එක සමන්විත වෙලා තියෙන්නේ හරිද ඉතින් එතකොට මේ උදාහරණයේදී අපිට ඇඩ්‍රස් එක දෙකට කඩන්න පුළුවන් හරි ඒ කියන්නේ කොහොමද මෙතන මේ address එක වෙනකොට මෙතන ඔයගොල්ලෝ දාගන්න street කියලා හන්ද street පාර මත මේ ඒ ටික හදාපු එකනේ මම share කරලා තියෙන්නේ මෙතන පාර ඒ කියන්නේ street කියලා දාගන්න පාරට කියන්නේ street කියලා හරි
address වෙනකොට street කියලා දාගන්න සිට කියන එක හරි. එතකොට දැන් බලන්න මේ SID කියන එක ඒ විදිහට මෙතන පල්ලෙහා තියෙනවා. S name එකත් මම මේ විදිහට පල්ලෙහා තියෙනවා. අර address කියන එක අපි ER diagram එකේ අපි කලින් විදිහට මතකයි දෙකට කඩලා ලියුවානේ මේ street කියලා street සහ city කියලා. ඉතින් අන්න ඒ විදිහට වක්වැල්ල 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 road වෙනම දාලා තියෙනවා මේ LPT road වෙනම දාලා තියෙනවා. Station road එක වෙනම දාලා තියෙනවා street නම් ටික. ඊට පස්සේ ඊළඟට city එක ඊළඟට වෙනම දාලා තියෙනවා. හරි? ඔන්න ඔය විදිහට අපිට මොනවද ඒකාබද්ධ දත්ත ටික වෙන් කරගන්න පුළුවන් ලස්සනට. ඉතින් එතකොට ඒ කතන්දරේ හරි ඔන්න ඒකාබද්ධ දත්ත ටික වෙනස් කරා. හරිද? ඊළඟ එක තමයි බහුදත්. බහුදත් තියෙන ෆෝන් නම්බරය කියන්නේ ළමයි. ඉතින් එතකොට මේ අපිට ළමෙක් අනන්නේ වඳුනගෙන පාවිච්චි කරන්න මේකේ හැටියට SID කියන එකනේ. ඉතින් එතකොට SID එකත් එක්ක ඒ ෆෝන් නම්බර එක වෙනම දානවා. හරිනේ? ඉතින් එතකොට ෆෝන් නම් දැන් පළවෙනි එකට ෆෝන් නම්බර දෙකක් තියෙනවා. ඉතින් එතකොට බලන්න උඩ රෙකෝඩ්ස් දෙකක් යනවා පළවෙනි එකට ෆෝන් නම්බර්ස් දෙකයි. හරිනේ? දෙවෙනි එකට එකයි. 12 වෙනි එකට sorry. 10 වෙනි එකට දෙකයි, 12 වෙනි එකට දෙකයි. 13 වෙනි එකට දෙකක් තියෙනවා. ඉතින් එතකොට ඔන්න විදිහට අපිට ස්ටුඩන්ට් ෆෝන් නම්බර් කියන වගුව හදාන්න පුළුවන්. එතකොට මේ ස්ටුඩන්ට් ෆෝන් නම්බර් කියන වගුවේ තියෙන්නේ ස්ටුඩන්ට් ID එක සහ ෆෝන් නම්බර්ස් කියන එකනේ. ඉතින් අන්න ඒ හින්දා මම මේ දෙක එකතු කළා තමයි මේ ස්ටුඩන්ට් ෆෝන් නම්බර් කියලා වගුවට මම නමක් දැම්මේ. මේකේ තිබුණු විදිහට මම ස්ටුඩන්ට් කියන නමින් මේක හැදුවා. අරකට අලුතෙන් නමක් දාලා අපි තව වගුවක් නිර්මාණය කරා. හරි? එතකොට ඔයගොල්ලන්ට දැන් මේකේ පැහැදිලි ඇති බහුදත්ත තිබුණේ වෙන වගුවකට ගත්තා. ඊළඟට ඒකාබද්ධ තිබුණේ වා වෙනම කොළන් දෙකකට කඩලා දැම්මා. හරිනේ? එතකොට මෙන්න මේකේ මෙන්න මෙහෙම තව දෙයක් මෙතනදී බලාපොරොත්තු වෙනවා ළමයි. Atomic values තමයි first normal form එකට ආවම තියෙන්නේ. Atom කියන්නේ atom එකක් කියලා කියන්නේ නිකන් පරමාණුවක් වගේ ගන්නෙ. අංශුවක් වගේ ගන්නෙ. ඒ කියන්නේ තව දුරටත් හඩන්න බැරි ඒවා. දැන් ඔයගොල්ලන්ට පේනවා address එක ගත්තොත් කමාවක් දාලා දෙකට කඩලා තියෙන්නේ. හරි? Address ඊළඟට city එක. පාරේ නමයි city එකයි. ඒක කමාවක් දාලා කඩලා තියෙන්නේ. ඉතින් එතකොට මට පැහැදිලි එක දෙකට කඩලා දාන්න පුළුවන් කියලා. හරිද? ඉතින් එතකොට ඒකයි මම මේ address සහ city කියලා sorry street සහ city කියලා දෙකට කඩලා දැම්මේ. ඊට පස්සේ phone number එක ඇතුලේ එක 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 කොටුවක් ඇතුලේ අගයන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ සරලවම කියනවා නම් මේ atomic values කියන එකෙන් කියන්නේ එක කොටුවක් ඇතුලේ එක අගයයි තියෙනවා. ඉතින් මේකේ ඇටියට address එක ඇතුලේ අගයන් දෙකක් තියෙනවා. ඒ වගේම phone number එක ඇතුලේ අගයන් දෙකක් තියෙනවා. ඉතින් අන්න එතකොට ඒවා එක කොටුවක් ඇතුළට එක අගයක් විතරක් වෙන විදිහට දාන්න ඕන. ඇත්තටම ඔයගොල්ලන්ට බලන්න තියෙන්නේ මොනවාද බහුදත්තයි ඒකාබද්ධ දත්තයි කියන එක විතරයි. හරි? ඉතින් ওই දෙක බලලා ඔන්න ඔය විදිහට වගු දෙකකට දාන්න තමයි තියෙන්නේ. ඕක තමයි පළවෙනි ප්‍රමතකරණය කියලා කියන්නේ. තේරුණාද? සැට් එකේ දාන්න තේරුණාද? තේරුණාද? හොඳටම තේරුණාද? කිය. ඔන්නෝ තමයි ප්‍රමතකරණයට ලක් වෙලා නැති එකක් පළවෙනි ප්‍රමතකරණයට ගත්තේ. හරිද? තේරුණා නේද හැමෝටම? කියන්න කියන්න. හිතගෙන ඉන්න. තේරුම් නැත්නම් ආයි කියන පැහැදිලි කරලා දෙන්න. ඔයාලට සමහරලාට ඒක දැන් වලින් ප්‍රමත කරන්නේ කියලා එක ඔළුවට දාලා ඇති මට මේ මොන්ටන නම් මේ හම්බෙලා තියෙනවා. ඉතින් එච්චර අමාරු වෙන්න දෙයක් නැහැ මේ ප්‍රමත කරන්නේ. හරියට පහසුවෙන් අපිට ගණන් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක හරිද කියලා අපිට පේපර් කරද්දී තහවුරු කරගන්න පුළුවන්. හරිනේ? පළවෙනි ප්‍රමත කරන්නේ කට්ටියට තේරෙනව නේද? හරි නියමයි. හොඳයි. හරි එහෙනම් ඕගොල්ලෝ හොඳ ළමයි වගේ ටක් ගාලා ඔය ලට තියෙන වගු දෙක ලියා ගන්න. ස්ටුඩන්ට් කියන එකයි ස්ටුඩන්ට් ෆෝන් නම්බර් කියලා වගු දෙකකට කඩන්න පුළුවන්. මේ වගු දෙක ටක් ගාලා ලියා ගන්න. හරි. උඩ වගු ලියවනේ. හරි. උඩ වගු ලියවා යට වගු දෙක ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා ලියා ගන්න යටින්. මම අර කලින් කිව්ව කතන්දරේ බලන්න යටම තියෙන වාක්‍යයක් ER diagram එක නිවැරදි නම් එය රිලේෂනල් ස්කීමා එකට පරිවර්තනය කරන විට පළමු ප්‍රමතක අවස්ථාව පළමු ප්‍රමතකරණ අවස්ථාවේ පවතින එකක් ලියා ගන්න. හරි? ER diagram එක රිලේෂනල් ස්කීමා එකට පරිවර්තනය කරගම කෙලින්ම එන්නේ first normal form එකේ
වග්ගුවලට මාතෘකා ටික හරි තක්කාල මේක ලියාගෙන ඉවර වෙලා ස්ටැප් එක දාන්න හරියි කියලා හරි देवन प्रमत करण मातृकाव देवन प्रमत करणय second normal form එහෙම නැත්නම් second normalization second normalization මාතෘකාව ලියාගන්න දෙවන ප්‍රමත කරන්නේ second normal form නේද second normalization एक यार नियम मेहमो देवन प्रमत करणयट लक्रीमट नाम देवन प्रमत करणयट एक यार चेदियाम देवन प्रमत करणयट लक्रीमट नाम पलमु प्रमत करणे तिबियुतुय पलमु प्रमत करणे तिबियुतुय हरि देवन प्रमत करणे लक्किरीमट नाम पलमु प्रमत करणे तिबियुतुय पिलिवलट याने लमा हरि एक पन्नल यान्न बै देवन इकड एन्न नाम पलवेनि एक इदे वल देक वसरट यान्न ना एक वसर पास वेन्न इक यान्न यावे तमाय या देवन प्रमत करणे लक्किरीमट नाम पलमु प्रमत करणे तिबियुतुय हरि ने एकडम लियन्न आंशिक परायक्तावक आंशिक इलंगवाके आंशिक परायक्तावक कथा कर परायक्ता आंशिक परायक्तावक पार्शियल डिपेंडेंसी आंशिक परायक्तावक इंग्लिश में पार्शियल डिपेंडेंसी मतगति कलिन कराव हरि पार्शियल पार्शियल
dependency partial dependency आंशिक परायाप्तावक वरणतुले partial dependency පවතින විට දෙවන ප්‍රමතකරණයට ලක් කළ යුතුය දෙවන ප්‍රමතකරණයට ලක් කළ යුතුය හරි හරි ඒක යටතේ අපි තව හරි ඕක තමයි කතන්දරේ partial dependency තියෙනවා නම් අපි දෙවන ප්‍රමතකරණයට ගේන්න ඕන ඊට පල්ලේ හරුලේ තව ඕගොල්ලන්ට පොඩි දැනුමට යමක් අපි එකතු කරගමු මෙන්න මෙහෙම prime attributes කියලා ඉස්සරහින් ලියා ගන්න prime attributes ප්‍රාථමික ප්‍රධාන නැත්නම් ප්‍රාථමික උපලක්ෂණ වගේ prime attributes කියලා ඉස්සරහින් ලියා ගන්න candidate key එකක ඇති candidate key එකක ඇති attributes මෙලෙස හැඳින්වෙයි කියලා ලියා ගන්න. prime attributes කියලා කියන ළමයි candidate key එක තියෙන candidate key එකක ඇති attributes වලට කියනවා අපි prime attributes කියලා. ඉතින් candidate key එකක් කියලා කියන්නේ මොකද ළමයි? primary key එක විදියට primary key එකක් වෙන සුදුසුකම් තියෙන keys වලට තමයි අපි candidates කියලා කියන්නේ. ඉතින් prime attribute කියලා කියනවා අපි कैंडिडेट की है दिन एट्रिब्यूट चल अभी सर पता करूँ हर दिन प्राइम एट्रिब्यूट सर कैंडिडेट की है कहती एट्रिब्यूट की है इधर पास से इलाके के लिए अन्ने यह नम मुकदला माय नॉन प्राइम एट्रिब्यूट्स की है यानी नॉन प्राइम एट्रिब्यूट्स की है जन मुकद्द अरे नॉन प्राइम एट्रिब्यूट्स की है क्या अन्ने क्या करने कैंडिडेट की एक ऐसी एट्रिब्यूट्स अरे नॉन प्राइम एट्रिब्यूट चलते कैंडिडेट की एक ऐसी एट्रिब्यूट्स हैरुनु विटे कैंडिडेट्स की एक ऐसी एट्रिब्यूट्स हैरुनु विटे वागु है ऐसी अनेक सीएलुम एट्रिब्यूट्स वागु ही ऐसी अनेक सीएलुम एट्रिब्यूट्स मिले से हैंडिंग वे prime attributes කියන්නේ candidate key එකක ඇති attributes non prime attributes කියලා කියන්නේ ළමයි candidate key එකක ඇති attributes හැරුණු විට වගුවේ ඇති සියලුම අනෙක් attributes වල තමයි අපි non prime කියලා කියන්නේ. ඉතින් එතකොට හරිනේ අපි අර කමන ඊළඟ ලියාගෙනම බලමු මොකද්ද කියලා. හරිද? හරි. ඊට පස්සේ ඔන්න වගුවක් තියෙනවා ඔයගලන්ට මම ෂෙයා කරන්න. मेन मे वोट अग्गा මේක වගුව හොඳට බලන්න ඕගොල්ලෝ අඳින්න ඉස්සෙල්ලා මේ වගු පොතේ ලියා ගන්න මේක බලලා මට කියන්න මේකේ ප්‍රයිමරි කී එකට ඔයාට යෝජනා කරන්න පුළුවන් මොනවද කියලා එකක්ද කීපයක්ද කියලා හරි මේකේ ප්‍රයිමරි කී එක විදිහට ඔයාට යෝජනා කරන්න පුළුවන් මොනවද මොන ඇට්‍රිබියුට්ස්ද කියලා මට කියන්න චැට් එකේ දාන්න ඉස්සෙල්ලා වගුව ඇඳ ගන්න හරි චැට් එකේ දාන්න ඔබ වගුව ඇඳගෙන මේකේ මේ වගේ මොනවද ප්‍රයිමරි කී වලට සුදුසුකම් තියෙන ඇට්‍රිබියුට්ස් මොනවද කියලා ටීචර් ID ද ටී නේම් කියන ටීචර් නේම් කියන එක සබ්ජෙක්ට් ද යායින සිටි එකද ඒජ් එකද ඒ මොකද්ද කියලා බලන්න कट्टियट इलांग दावसे
තව කිහිප දෙනෙක් හරි අපේ පන්තියට සම්බන්ධ කරන්න කියලා අපි ඉල්ලනවා. ඔව් එක්කෙනෙක් එක දරුවෙක් මට දාලා දෙනවා එකක් ගන්න බෑනේ සර් ඇට්‍රිබියුට් දෙකක් එකතු වෙලා හැදෙන කියලා. හරි. එතකොට මම එන මට එන මේ ඇට්‍රිබියුට්ස් මොනවද කියලා කියන්නේ. හරි. එකක්ද කිහිපයක්ද කිහිපයක් නම් ඒ කිහිපය කියන්න මට. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ උගලගේ ඉල්ලනවා ඊළඟ සති එවලදීදී පුළුවන් නම් තව යාළුවෙක් දෙන්නෙකුත් අපේ පන්තියට සම්බන්ධ කරන්න කියලා. හරි. මොකද මට ඕනේ මේ රටේ තියෙන තත්ත්වෙත් එක මෙයා පහසු වෙලාවෙ ඔගොල්ලන්ට දෙන්න පුළුවන් දේ උපරිමයෙන්ම දෙන්න ඉතින් මම කැමතියි. එතකොට ඒක වැඩි ගානකට ඒක දෙන්නු දෙන්න පුළුවන් නම් හරි. दिए ඔගොල්ලෝ මෙහෙම එන්නේ ඇත්තටම උනන්දුව තියෙන හින්දානේ. ඔගොල්ලෝ මෙහෙම එන්නේ ඇත්තටම උනන්දුව තියෙන හින්දා ඉතින් ඒක ඇත්තටම ඔගොල්ලෝ ගැන ලොකු සතුටක් තියෙනවා. හරි. පගුව ලියලා ඉවරච්ච කට්ටිය හරි කියලා කමෙන්ට් කරන්න. ඔගොල්ලන්ට ඒකේ ප්‍රයිමරි කී එක අඳුනගන්න පුළුවන් නම් ඒකත් මට කියන්න. ඉතින් ප්‍රයිමරි කී එක විදිහට එකක් හෝ කිහිපයක් එකතු වෙලා එකක් හෝ කිහිපයක් එකතු වෙලා හැදිච්ච ප්‍රයිමරි කී එකක් වෙන්න පුළුවන්. හරි. ඉතින් ඒ දෙක ඒක මට කියන්න. ප්‍රශ්න දෙකක් තියෙනවා. වෙන දෙකක් තියෙන එකක් වගුව ඇඳලි වෙන හරි කියලා කියන්න. කැමති කට්ටිය ප්‍රයිමරි කී එක මොනවද කියලා කියන්න. හරිද වගුව ඇඳලි වෙනද කියන්න මම ඉස්සෙල්ලා. ප්‍රයිමරි කී ටිකක් තෝරගන්න බැරි වෙලා අමාරු ගතියක් තියෙනවා වගේ පේනවා. හරි. හරි. හරිනේ. ඔබ ඇඳලි ඉවරයි නේද මම මේක කියලා දෙන්න දෙනවා. හරි මම ප්‍රයිමරි කී අහන්නේ. වගුව ඇඳලි ඉවර නම් හරි කියලා. හරි. එක ළමෙක් හරියටම මට උත්තරේ දුන්නා. හරිම සතුටුයි. එයා හරියටම ප්‍රයිමරි කී එකත් හොයාගෙන දිනවා මොකද්ද කියලා. අනිත් කට්ටිය ඉවරයි නේද දැන් ඇඳලා? හා? හරි. ඉවරයිනේ. හරි. ඔන්න බලන්න කොහොමද ප්‍රයිමරි කී එකක් හොයන්නේ සහ කොහොමද අපි හරි හරි මම කියන්නවද දැන් මෙන්න බලන්න හොඳට දැන් මම මේ කියන එක අහගන්න කොහොමද මේකෙන් ප්‍රයිමරි කී එකක් අපි තෝරගන්නේ කියන අදහස ඔයගොල්ලන්ට මම කියලා දෙන්න හරිද දැන් බලන්න මෙන්න මේ කතන්දරේ මෙන්න කතන්දරේ හොඳට බලන්න ටීචර් නේම් කියන එක සඳහා පවතින්නේ මොකක් මතද teacher name කියන එක අපිට අඳුර ගන්න පුළුවන් මේකේ තියෙන මොකක් භාවිතා කරලාද හරි එතකොට බලමු teacher id කියන එක පාවිච්චි කළා අපිට teacher name අඳුර ගන්න පුළුවන්ද කියලා හරි ඔන්න මම කියනවා ඒක මෙන්න මෙහෙම බලන්න හරි දැන් මම බලනවා මෙන්න මෙයා teacher id කියන එක අපිට primary key එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා හරි ඒක කොහොමද බලන්නේ ඔගොල්ලෝ ඔයගොල්ලන්ගේම ප්‍රශ්න අහගන්න මෙන්න මේ විදියට ටීචර් ID හරිද ටීචර් ID ප්‍රයිමරි කී එකක්ද කියලා තමයි බලන්නේ හරි ඊට පස්සේ ආවගෙන හිතෙන්ම අහගන්න මෙන්න මෙහෙම ටීචර් ID එක වෙන එකගේ නම කියන්න පුළුවන්ද උතුරා බලන්න ටීචර් ID එක වෙන මෙයා මෙතන එක වෙලා තියෙනවා මෙතන එක වෙලා තියෙනවා හරි ඉතින් එතකොට ඒ බලන්න නම හරිද කියලා ඔව් ටීචර් ID එක වෙන එකගේ නම හරි මේ ඒක අවුලක් නැහැ එහෙනම් teacher name කියන එක teacher ID මත depend වෙනවා හරි ඒ කියන්නේ teacher name අපිට අඳුන ගන්න පුළුවන් teacher ID කියන එක පාවිච්චි කරලා තේරුණාද ඒක අපි කෑල්ලෙන් කෑල්ලෙන් ඒක තේරුම් ගන්න කියන්නේ ඉස්සෙල්ලම හරි ඔයගොල්ලෝ
ඉස්සෙල්ලා බලන්නේ අපි ටීචර් ID කියන එක අපිට ප්‍රාථමික අතුරක් විදිහට පාවිච්චි කරන්න සුදුසුද කියලා. හරි? එතකොට බලනවා ටීචර් ID එක හරි නියමයි. එතකොට ටීචර් ID එක එක වෙන එක්කෙනාගේ නම මොකක්ද? එහෙනම් ටීචර් ID එක එක වෙන එක්කෙනාගේ නම හැමතිස්සෙම එකම වෙන්න ඕනේ. දැන් මේකේ හැටියට මේවා දෙකක් තියෙනවානේ. එහෙනම් මේ දෙකම එකම නම තියෙන්න ඕනේ. හරිද? හරි. හරි නියමයි. එහෙනම් ඊට පස්සේ බලන්න ටීචර් ID එක එක වෙන එක්කෙනාගේ සබ්ජෙක්ට් එක මොකක්ද කියලා අහලා බලන්න ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ හිතේ. හරි ඊට පස්සේ ඔන්න අපි යනවා. දැන් මොකද මේ වගේ හැටියට ටීචර් ID එක එකම එක දෙපාරක් තියෙන එක විතරනේ. එහෙනම් මම එකෙන් එක ගන්නවා. හරි? එතකොට මගේ අපි ඔයා ඊළඟට වාගෙන අහන ඊළඟ ප්‍රශ්නේ තමයි ටීචර් ID එක වෙන එක්කෙනාගේ සබ්ජෙක්ට් එක මොකක්ද? ඔයාට තනි සබ්ජෙක්ට් එකක් කියාගන්න පුළුවන් බලන්න කලින් අර නම කිව්වා වගේ. මෙතන තියෙනවා ඉංග්‍රීසි කියලා. මෙතන තියෙනවා ID කියලා. ආ එහෙනම් ඔයාට ටීචර් ID එක දුන්නට සබ්ජෙක්ට් එක කියන්න බෑ. හරිද? එහෙනම් සබ්ජෙක්ට් එක ටීචර් ID එක මත රඳාපවතින්නේ නැහැ. හරිනේ? අන්න එහෙනම් වෙන පාරක යන පොරක් ඉන්නවා. වෙන පාරක යන පොරක් අපිට අහුවෙන සබ්ජෙක්ට් කියලා. හරි? ඌ ටීචර් ID එක කියක් ඌ ටීචර් ID එක ගණන් ගන්නෑ. හරි අපි ළඟට යමු. සිටි එක. ටීචර් ID එක දුන්නාන් පස්සේ සිටි එක වාර කියන්න පුළුවන්ද? අහන්න. ටීචර් ID එක එක මිනිත් කියන්නේ සිටි එක මොකද්ද? මේකේ ඇදිරේ ගෝල්. මෙතනත් අවුලක් නැහැ. මෙතනත් ගෝල්. හරි? එතකොට ඒකත් හරි. ප්‍රශ්නයක් නැහැ. වාට ටීචර් ID එක කිව්වොතින් ඌ ඉන්න සිටි එක කියන්න පුළුවන්. ඊළඟට ඊළඟට අහන්න ඕගලන්ගේ වාගින්ම ටීචර් ID එක එක වෙන එක්කෙනාගේ වයස කීයද? වාට කියන්න පුළුවන් එක වයස දෙන්නේ. ඔව් 52යි. මෙතනත් 52යි. එහෙනම් හරි. මේකේ රෙකෝඩ්ස් දෙකක් තිබ්බට ඒ දෙකම එක්කෙනෙක් ගැන තමයි තියෙන්නේ. එතකොට මෙතන නායට අහන්න කි පොර කවුද? සබ්ජෙක්ට් කියන එක තමයි නාහයට අහන්නේ නැති එක. සබ්ජෙක්ට් කියන එක තමයි නාහයට අහන්නේ නැති එක. මොකද ටීචර් ID කියන එක මත සබ්ජෙක්ට් හදාපවතින්නේ නැහැ. හරි? ඉතින් එතකොට අපිට මෙන්න මේ වගුවේදී ටීචර් ID එකයි සබ්ජෙක්ට් එකයි දෙකම එකතු කරලා තමයි ප්‍රයිමරි කී එකක් විදියට ගන්න වෙන්නේ. මම කිව්ව කතාව තේරුණාද? අපි කොහොමද ප්‍රයිමරි කී එකක් ද කියලා බලන්නේ කියන සංකල්පය ඔළුවට ගියා නම් ඒක තමයි ලොකුම දේ. හරි? ටීචර් ID එක එක වෙන එක්කෙනාගේ නම මොකද්ද? ඔයාලට හරි නමක් කියන්න පුළුවන්ද බලන්න. උගේ සබ්ජෙක්ට් එක මොකද්ද? ඔයාලට තනි සබ්ජෙක්ට් එකක් හරියට කියන්න පුළුවන්ද බලන්න. මේකෙදි කියන්න බෑ. ටීචර් ID එක එක මොකක්ද? ටීචර් ID එක එක වෙන එක්කෙනාගේ සබ්ජෙක්ට් එක මොකද්ද කියලා ඇහුවොත් ඔයාලට ඉංග්‍රීසි ID දෙකක් කියන්න බෑනේ. හැබැයි නම ඇහුවොත් සරත් කියලා කියන්න පුළුවන්. සිටි එක ඇහුවොත් ගාල්ලා කියලා කියන්න පුළුවන්. වයස ඇහුවොත් 52යි කියලා කියන්න පුළුවන්. හරිනේ? හරි ඉතින් අන්න එතකොට එහෙම තමයි බලන්න. එතකොට ටීචර් ID එක මත ටීචර් නේම් සිටි සහ ඒජ් සඳහාවවතින අතර සබ්ජෙක්ට් එක වෙනම තියෙනවා. හරිද? එතකොට මේකේ හැටියට ප්‍රයිම් ඇට්‍රිබියුට්ස් වෙන්නේ දරුවෝ ටීචර් ID එකයි සබ්ජෙක්ට් එකයි තමයි ප්‍රයිම් ඇට්‍රිබියුට්ස් වෙන්නේ. නන් ප්‍රයිම් ඇට්‍රිබියුට්ස් විදියට ඉතුරු ටික ගන්න පුළුවන්. කියන්නේ ටීචර් නේම් සහ සිටි සහ ඒජ් ඔය ටික ගන්න පුළුවන්. හරි? ඉතින් ඕක දැන් තේරුණාද කියලා කියන්න මට හැමෝම හොඳට එක දරුවෙක් නම් දාලා තියෙනවා තේරුණා කියලා. අනිත් කට්ටිය තේරුණාද කියලා කියන්න. යේ. ඔව්. තේරුණාද තේරුණේ නැද්ද? හරි, නියමයි. හරි කට්ටියටම තේරලා තියෙනවානේ. හරි. නියමයි නියමයි. හරි. ඉතින් ඔන්න එතකොට ටීචර් ID සහ සබ්ජෙක්ට් කියන එක අපිට මේ වෙනම ප්‍රයිමරි කී කියලා ගන්න පුළුවන්. දැන් එතකොට ඕගොල්ලන්ට තේරෙනවද ටීචර් නේම් කියන එක හඳාපවතින්නේ මොකද්ද? ටීචර් ID එකත් එක්ක විතරයි. සිටි කියන එක හඳාපවතින්නේ ටීචර් ID එකත් එක්ක විතරයි. ඒජ් කියන එක හඳාපවතින්නේ ටීචර් ID එකත් එක්ක විතරයි. සබ්ජෙක්ට් කියන එක වෙනම පාරක යන්නේ. හරි? එහෙනම් ටීචර් ID එකට අවනත ළමයි ටික ඉන්නව නේද? අන්න ඒ ළමයි ටික වෙනම වගුවකට ගන්න. හරි? ටීචර් ID එකට අවනත ළමයි ටික වෙනම වගුවකට ගන්න. හරි? කීය කරලා ඉන්නම්කො. ටීචර් මේ තියෙන මෙන්න මේ විදියට ටීචර් ID එකට අවනත ළමයි ටික විතරක් වෙනම වගුවකට ගන්න. හරිනේ? එතකොට ඉහත වගුවේ මම කියලා තියනවා ඉහත වගුවේ කැන්ඩිඩේට් කී එක වන්නේ ටීචර් ID කමා සබ්ජෙක්ට් වෙන අතර ටී නේම් සිටි ඒජ් නන් ප්‍රයිම් ඇට්‍රිබියුට්ස් වේ අපි කතා කරා. හරිනේ? ඉහත වගුව පහත පරිදි
මගුල් දෙකකට නෙමෙයි වගු දෙකකට වෙන් කර දෙවන ප්‍රමතකරණ මට්ටමකට ගත හැකියි. හරි. දැන් ඕගොල්ලෝ ওই පළවෙනි වගුවට යටින් තියෙන වාක්‍ය එළියලා යට ටීචර් කියන ඉලකම කියලා වින්නම්කො. ඔන්න දැන් ටීචර් ඩී එකට අවනත ළමයි ටික මම ටීචර් කියලා වගුවකට ගත්තා. ඊට පස්සේ ඊළඟට මොකද කරන්නේ? අවනත නැති එකා ඉන්නවනේ. අවනත නැති එකා මෙන්න මේ වගුවේ ප්‍රයිමරි කී එකත් එක දාලා ගන්නවා එකට. එච්චරයි යා. එතකොට බලන්න ටීචර් ඩී සබ්ජෙක්ට්. හරි ඔන්න විදියට එක වගුවක් හැදුවා මොකද්ද? මේ ප්‍රයිමරි කී එකට අවනත සෙට් එක දාලා එක වගුවක් හැදුවා. ඊට පස්සේ ඊළඟට ඇත්තටම හදන්න ඕනේ අනිත් කැන්ඩිඩේට් කී එකට, ඒ කියන්නේ ප්‍රයිමරි කී එක එක කොටසකට අවනත සෙට් එකකට දාලා අපි එක වගුවක් හැදුවා. අනිත් ප්‍රයිමරි එකේ අනිත් ප්‍රයිමරි කී එකේ අනිත් කොටසට අවනත සෙට් එක දාලා තව වගුවක් හදන්න ඕන. හැබැයි මේකේ සබ්ජෙක්ට් එකට අවනත වෙන තව සෙට් එකක් නැහැ නේ ළමයි. සබ්ජෙක්ට් එක මත ඩිපෙන්ඩ් වෙන තව කොලම් එකක් නැහැ. ඉතින් ඒ හින්දා අපිට සබ්ජෙක්ට් එකට අවනත උන් දාන්න වෙනම වගුවක් හදන්න ඕන කමක් නැහැ මේකෙදී. සබ්ජෙක්ට් එකයි ටීචර් ඩී එකයි විතරක් දාලා තනි වගුවක් හදන්න පුළුවන්. හරි. ඉතින් එතකොට ඒක තමයි මෙන්න මේ විදියට අපි ටීචර් සබ්ජෙක්ට් කියලා වෙනම වගුවක දැම්මේ. හරිනේ. ඉතින් එතකොට බලන්න මේකේ තියෙන chance එක දැන් මේකේ බලන්න goal කියන එක තැන් දෙකක ලියවිලා තියෙනවා. 52 කියන එක තැන් දෙකක ලියවිලා තියෙනවා. සරත් කියන එක තව තැන් දෙකක ලියවිලා තියෙනවා. ඕක ඔබේ පල්ලෙහාටම යද්දී goal වල හිටියෝ 50ක් විතර මේ goal ගියා ගුරුවට 50ට තැන් 50ක් විතර ලියවෙනවානේ. හරි තේරුම් ගන්න නේද? හරි එතකොට අන්න මේ වගේ ඒවා අඩු කරගන්න එක තමයි. sorry මේ goal කියන එක නෙමෙයි මේ teacher මේ ටීචර් තව සබ්ජෙක්ට් දෙක තුනක්, ඒ කියන්නේ සබ්ජෙක්ට් හතරක් විතර බලන ටීචර් කෙනෙක් හිටියොත් ඒ මනුස්සයාගේ දත්ත ටික කිසිම තේරුමක් නැතුව ආයෙ ආයෙ ලියවෙනවා. හරිද? දැන් ඔයගොල්ලෝ මේක පේනවනේ මේ සරත් කියන එක කියලා දැන්ට සබ්ජෙක්ට් දෙකක් උගන්වනවා. ඉතින් ඒකවල මෙතන සරත් කියලා දෙකක් බුරුවට තැන් දෙකක් ලියවිලා තියෙනවා. එයා ඉන්න සිටි එක තැන් දෙකක් බුරුවට ලියවිලා තියෙනවා. එයාගේ වයස තැන් දෙකක් බුරුවට ලියවිලා තියෙනවා. ඉතින් එතකොට ඒවා බුරුවට යන ඉඩ අර රිඩන්ඩන්සි කියන්නේ ඔන්න ඔක තමයි. බුරුවට අපි ඉඳ නාස්ති කර ගන්නවා. ඉතින් එතකොට මේ වගේ ආයෙ ආයෙ ලියවෙනවා අපි කවුකට ගන්නවා. මේ හරිම ලස්සනයි. හරි. ඉතින් ටීචර් ID එකට අවනත සෙට් එක එක වගුවට ගත්තා. ඒක තමයි ප්‍රාථමිකය අතුර එක කොටසක්. මේක හැටියට ප්‍රාථමික අතුර අනිත් කොටස තමයි සබ්ජෙක්ට් එක. සබ්ජෙක්ට් එකට ළමයි මේකේ අවනත වෙන කට්ටිය වෙන කවුරුවක්වත් නැහැ. ඒ හින්දා අපිට ඒ වගුව මේකේ අඳින්න දෙයක් නැහැ. ඊළඟට ඕනේ අපේ අර ප්‍රයිමරි කී එක දෙක ඉන්නවනේ. ප්‍රයිමරි කී එක හැදිච්ච කෑලි දෙක අන්න උන් දෙන්න එකතු කරලා තව වගුවක් දානවා. ඔන්න ඔය විදිහට තමයි කතන්දරේ යන්නේ. හරිද? ඉතින් එතකොට ටීචර් ID එකට අවනත සෙට් එකේ වගුව තමයි මේ තියෙන්නේ. සබ්ජෙක්ට් එකට අවනත කට්ටිය නැහැ. ඉතින් ඊට පස්සේ ප්‍රයිමරි කී එකේ කොටස් දෙක එකතු කරලා මෙන්න මේ විදිහට තව වගුවක් ගහන්න තියෙනවා. උන් තේරුණා කියලා කිව්වනේ. දැන් එහෙනම් හොඳ ළමයි වගේ ඉහළ වගුවේ කැන්ඩිඩේට් කී එක වන්නේ ටීචර් ID කම සබ්ජෙක්ට්. ඔන්න ඔය ටික ලියා ගන්න. ලියාගෙන පල්ලෙහා වගු දෙක ඇඳ ගන්න. පල්ලෙහා වගු දෙක ඇඳ ගන්න. හරිනේ. ඔන්න දෙවන ප්‍රමතකරණයත් ඔයගොල්ලෝ දැන් කෙල පැමිණිලා ඉන්නේ. හරි දෙවන ප්‍රමතකරණේ ප්‍රශ්න තියෙන බෑ. ප්‍රශ්න තියෙනවා කියන්න. හරි. ඊළඟට ඔයගොල්ලෝ මේක ඇඳගෙන ඉවර වෙලා හරි කියලා කියන්න. හරි. මම මේ ප්‍රමතකරණ ඔයගොල්ලන්ට ආයි කියලා දෙන්න තියෙන බොහොම පහසුම ක්‍රම වලින් තමයි කියන්නේ. ඊට පස්සේ අපි ගණන් ටික ප්‍රශ්න ටිකක් කරමු. පාස් පේපර්ස් කරමු. සමහරවල් අද බැරි ඔක්කොම කරන්න. ඊළඟ දවසේ කරගෙන යමු. එතකොට ඔයාලට තේරෙයි මේක කොච්චර පහසුද කියලා. හරිනේ. මොකද මේක මට ඇත්තටම කැම්පස් කියන්නේ කැම්පස් ඉන්න දවස්වල මේ ප්‍රමත කරන්නේ මට ඇත්තට දිනවන්නේ. හරි මට නිකන් ඕක සෙට් උන්නේ නැහැ හරියට. ඉතින් ඊට පස්සේ දැන් කොහොම හරි ක්ලාස් කරලා දිනවන්න මේක කරන්නත් දෙබැයි. ඉතින් ඒකට මම වෙලාව අරගෙන බැලුවා කොහොමද මේක මොනවාද මේ අත්‍යන්ත ප්‍රමත කරන්නේ කොහොමද මේක ලිවිසින් වල දාගන්නේ මොනවද කියන කෙටි ක්‍රම අන්න එහෙම තමයි මම මේවා මේ මෙච්චර පොඩි පිටු ගානකට ලස්සන්ට ගත්තේ. හරි දෙවන ප්‍රමත කරන්නේ වගු දෙක ඇඳගෙන ඉවරලා හරි කියලා chat එකේ දාන්න. හරි
अंदर निगल हरी गल चट्टे के दारना हरिने नियम हाँ उन्हें नाम अभी देवन प्रमत कारण सार्थक अवसान करा पास अभी नाम मतलब तुंगन प्रमत कारण तुंगन प्रमत कारण नॉर्मलाइजेशन प्रमत कारण ऑपरेटिंग सिस्टम से लगा ना टिकाक करना तो किला हालती है ना हरी मटल आवाज की बजाय गेम आवा है ना मेवे का वो कि अन्य में मनाद वर्चुअल मेमोरी संबंध पेजिंग पिटू करने का ना टिकर ने ये टिकर मदद करना में आधार सकती है ना मुकदर एक बेरी लम्हाई गुड़े देने गुड़े मामा बहुत मसाला आर्थ කරලා පාස් පේපර් සුද්ද කරලා තියෙන මගේ ක්ලාස් එන කට්ටියට දැන් මම ප්‍රී ක්ලාස් එකේ නිකන් මගේ ක්ලාස් එන ළමයින්ගේ ඔය ටික බොහොම සාර්ථක විදිහට අපි ඉවර කරා. ඉතින් ඔයගොල්ලන්ටත් ඒක කරන්න පුළුවන්. මේ ප්‍රශ්නයක් අහලා තියෙන ළමයා සර් එකම වගුවක ප්‍රයිමරි කී දෙකක් තියෙන්න පුළුවන්ද කියලා. ඔව් ඒ කියන්නේ ළමයි මෙහෙමයි. දැන් ප්‍රයිමරි කී එකක් විදිහට වගුවක කොටස් දෙකක් එකකට වඩා වැඩි කොටස් ගණනක් ගන්න පුළුවන් හරිද දැන් උදාහරණයක් විදිහට දැන් අපි ඔය කලින් කරපු වගුවෙම ඔයගලන්ට මතක නැන් ළමයි ඒකේ ටීචර් ID කියන එක විතරක් කණියම ගන්න බෑනේ මේ හරි ඒ මොනවාද මේ ටීචර් ID එක කියන එක විතරක් ගන්න බෑනේ දුවේ මේ ප්‍රයිමරි කී එක විදිහට හරිද මම මේ දුවේගේ ප්‍රශ්නයකට තමයි උත්තර දෙන්නේ ඉතින් අන්න එතකොට මොකද ටීච් ID එක ඔකරන් පේනවනේ ටීච් ID එක කියන එක දැන් දෙකකම පැහැදිලිව තියෙනවා ඉතින් එතකොට ටීච් ID එක කියන එක විතරක් ගන්න බෑ ප්‍රයිමරි කී එක විදියට ඉතින් එතකොට ටීච් ID එකයි සබ්ජෙක්ට් කියන එකයි දෙකම එකතු කරලා තමයි අපිට ඒ වගේ ප්‍රයිමරි කී එක ගන්න වෙන්නේ ඉතින් එතකොට එකම වගුවක ප්‍රයිමරි කී දෙකක් නෙමෙයි ප්‍රයිමරි කී එක කොටස් දෙකකින් සමන්විත වෙලා තියෙනවා මම හිතනවා ඒ දරුවට උත්තරේ හම්බුණා කියලා හරි නේද පුතේ ප්‍රයිමරි කී දෙකක් තියෙන බුලුවන් දහපු ප්‍රශ්නෙට හරි නේද උත්තරේ කියන්නේ ප්‍රයිමරි කී දෙකක් නෙමෙයි එකම ප්‍රයිමරි කී එක කොටස් කිහිපයකින් තියෙනවා හරි නේ නියම හරි 2019 ගණන් වගේ ගණන් ටිකක් කරන්න කියලා කියනවා ඒ OS ද මොකද්ද පාඩම क्लासान मंदन दे कीला देन अरे इतिंग ये हिंदा उगला इन्हें डाल सेना बोलता एक बार एक दो बार कराने पुरवा ना आप इतने में पांती है वागे लास्ट टाइम करेंगे ना पुरवा अरे नहीं है
ඊට පස්සේ ඔන්න අපිට දැන් තියෙන මොකද්ද තුන්වෙනි ප්‍රමත කරන්නේ බලන්න ඕක මම OS ගණන් page පිටු කරන්නේ ගණන් ටික කියලා දෙනවා ආයේ ලොවෙත් මේ මොනවද ආයි ගේමක් නැති වෙන්නේ මොකද මොකද මේ එහෙම කියලා දීපු හින්දායි කියන්නේ හරි ඔව් ක්ලාස් එකේ group එකක් තියෙනවා පුතේ ක්ලාස් එකේ WhatsApp group එකක් තියෙනවා මම WhatsApp group එකේ link එක දාන්නම් මේ ක්ලාස් එකේ WhatsApp group එකක් තියෙනවා මම ඒ group එකේ link එක දැන් දාන්නම් ग्रूप क्लास जॉइन चैट थर्ड नॉर्मलाइजेशन तुम्हें ප්‍රමත කරණය කතා කරගෙන යමු. හරි? ඔයගොල්ලෝ හැමෝටම ආව නේද? ආ යාළුවෝ. හරි. එහෙනම් මේ වගේ ඔයගොල්ලන් තව යාළුවන්ට ක්ලාස් එක පිළිබඳ කියන්න සහ ඔය ගෲප් එකට යාළුවෝම ඇඩ් කරන්න. එතකොට ඒගොල්ලන්ට ජොයින් වෙන්න පුළුවන්. හරි. එතකොට තෙවන ප්‍රමත කරණය කියන්න. තෙවන මොකද මාතෘකාව ලිව්වා? තෙවන ප්‍රමත කරණය කියලා ඒක යටින් පොඩි විස්තරයක් ලියන්න. තෙවන ප්‍රමත කරණයට ලක්වීමට වගුවක් තෙවන ප්‍රමත කරණයට ලක්වීමට වගුවක් පහත කරුණු තෙවන ප්‍රමත කරණයට ලක්වීමට වගුවක් පහත කරුණු සපුරා තිබිය යුතුය පහත කරුණු සපුරා තිබිය යුතුය හරි පහත කරුණු සපුරා තිබිය යුතුය පළවෙනි කරුණ තමයි මොකද්ද අනිවාර්යෙන් අර ඔගොල්ලෝ දෙවනි පන් දෙක වසර තව එක වසර ඉවර කරලානේ එහෙනම් දෙවන ප්‍රමත කරණයට එනවා නම් එයා පළවෙනි ප්‍රමත කරණයට දැනටමත් ඇවිල්ලා තියෙනවා ඉතින් එතකොට තුන්වන ප්‍රමත කරණයට එන්න නම් පළවෙනි අවස්ථාවේ තමයි මොකද්ද දෙවන ප්‍රමත කරණයේ තිබිය යුතුය. ඉතින් තෙවන ප්‍රමත කරණයට ලක්වීමට නම් වගුවක් පහත අවශ්‍යතා සතරයි කියලා ලියුවනේ. ඒකේ පළවෙනි එක ලියන්න දෙවන ප්‍රමත කරණයේ තිබිය යුතුය. දෙවන ප්‍රමත කරණයේ තිබිය යුතුය. දෙවන ප්‍රමත කරණයේ තිබිය යුතුය. හරිනේ? ඊළඟ එක තමයි ඊළඟ එක සංක්‍රාන්ති පරායක්තතා නොතිබිය යුතුය. පළවෙනි එක දෙවන ප්‍රමත කරණයේ තිබිය යුතුය ඊළඟ එක තමයි දෙවෙනි එක තමයි සංක්‍රාන්ති පරායක්තදා නොතිබිය යුතුය සංක්‍රාන්ති පරායක්තදා නොතිබිය යුතුය කලින් එකේ තිබ්බේ ළමයි මොනවද partial dependencies ඒ කියන්නේ මොනවද ආංශික පරායක්තතා තමයි ඒකේ තියෙන්න බැරි දැන් මේකේ බැරි ළමයි සංක්‍රාන්තික පරායක්තතා තමයි තියෙන්න බැරි හරි සංක්‍රාන්තික පරායක්තතා මතකයිනේ සංක්‍රාන්ති පරක්තය අපි ඊසති කතා කරා ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩෙන්සිස් කියලා තියෙනවා හරි ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩෙන්සිස් තමයි සංක්‍රාන්ති පරක්තාව කියන්නේ හරිනේ හොඳයි අපි එහෙනම් ඔන්න මාතෘකාව ලිව්වා ප්‍රමත කරණයට ලක් වෙන මෙන්න මේ අවශ්‍යතාව දෙක තියෙන ඕන කියලා ඒක ලිව්වා හරි අපි දැන් ඊට පස්සේ වගුව ඇඳගමු මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න වගුව ඇඳගමු ස්ක්‍රීන් එක ෂෙයා කරන්න
हरी समय हरी प्राथमिक प्राथमिक अंबलांगोड डिस्ट्रिक्ट मुका गाल किया अन्यवाने डिस्ट्रिक्ट मुकाते नोट यूट्यूब चाने दाला नोट हदागा चतुरांग डिस्ट्रिक्ट गोल पोस्टल कोड मुका उत्तर किसी प्रश्न अरे अरे इतकोट देंगे पेहदील अभी बलागण पुलवा मे मुनाद बाबू प्राथमिक यात्र एस पेहदील बलागण पुलवाण लम हरिद हेबल दोस्टल को प्रदेश नगर අනන්නේව අඳුන ගන්න පාවිච්චි කරන කෝඩ් එකක් තමයි මේ postal code කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ අපි මිනිස්සු අනන්නේව අඳුන ගන්න අපි national ID number එක පාවිච්චි කරනවා NIC එක. එතකොට එක නමින් පුද්ගලයෝ කීප දෙනෙක් විතර ප්‍රශ්නයක් නැහැ. යාගේ national ID එකේ number එකෙන් අපිට යාව අනන්නේකලා අඳුන ගන්න පුළුවන්. හරිද? ඉතින් ඒ වගේ ඕගොල්ලෝ දන්නවත් දන්නේ මොකද්ද? මෙන්න මේකත් දන්නවද? code එකේ මම नगर लंगावे सिंहल इकम नम तैंकन ओणतर नगर उदाहरण लंगावे हतरपत्कोट नमस्कार इतकोट अन्म नगर अन्न नगर को हरिद अभी पोस्टल को हरिदोट एक हरिद प्रश्न विस्तार को उदाहरण असुबाई तुंसी असुबाई तुंसी असुबाई तुंसी अतमेस्टल को अंबलांगड़ की टाउन पोस्टल को असुबाई तुंसी इतकोट मैं पोस्टल कोड देखा था की गरुए के तमाह सिटी गिरा किया नहीं याने
postal code එකට අවනත එක්කෙනෙක්. ඔයාලට postal code එක මොකද්ද කියලා කිව්වම ඔයාලට ඒකෙන් අඳුර ගන්න පුළුවන් ඒක තියෙන කොහෙද නගර කියලා. City එක. ඉතින් මේ අම්බලන්ගොඩ කියන city එක කියන්නේ postal code එක 80300 කියන city එක තියෙන ළමයි ගාලු district එකේ. එතකොට ඔයාලට postal code එක කිව්වහම ඒකට අදාළ district එක කිසි ප්‍රශ්නයක් නැතුව බලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් එතකොට postal code එක මත depend වෙනවා city එකයි district එකයි. මම තව උදාහරණයක් කියන්නම් ඊළඟ උදාහරණය. හරි? ඊළඟ එක බලන්න 80270 තමයි ඊළඟට තියෙන postal code එක. ඒක ළමයි ඔය බූස් හමුදා කැම්ප් එකක් කියන මොන සංගත අහලා ඉතින් මේ ගාල්ල ප්‍රදේශයේ බූස් කියන ප්‍රදේශයේ තියෙන code එක තමයි මේ 80270 කියලා තියෙන්නේ. හරි? 80270 කියන බූස් එකේ තියෙන code එක. ඉතින් එතකොට මේ 80270 කියන නගරය තියෙන්නේ මොන district එකේද ළමයි? ඒක තියෙන්නේ ගාල්ල district එකේ කියලා ඔයගොල්ලන්ට බය නැතුව කියන්න පුළුවන්. ඉතින් එතකොට මේ postal code එක මත city එකක් district එකක් රඳා පවතිනවා. හරිද? ඒ කියන්නේ ඔයාට postal code එකක් දුන්නම ඔයාට ඒ postal code එකෙන් හරියටම කියන්න පුළුවන් ඒ postal code එක තියෙන town එක මොකක්ද city එක මොකක්ද ඒක තියෙන district එක මොකක්ද කියලා. පැහැදිලිද? මේ postal code එකේ කතාව පැහැදිලිද? postal code එක කතාව පැහැදිලිද? හරි. එතකොට දැන් ඔයගොල්ලන්ට තේරෙනවා postal code එකට අවනත වෙච්ච දෙන්නේ කිනව මේ වගු ඇතුලේ. මොකද සිටි එකයි ඩිස්ත්‍රික් එකේ කියන සිටි සහ ඩිස්ත්‍රික් කියන දෙන්නම postal code එකට අවනතයි. හැබැයි name s name කියන එකේ අවනත වෙන්නේ SID එකට. ඒ වගේම SID එක යටතේ ඔය SID එක යටතේ city district postal code කියන ඔක්කොම අයිති වෙනවා. ඉතින් එතකොට SID එක යටතේ තමයි ඔගේ තියෙන s name city district postal code කියන ඔක්කොම තියෙන්නේ. අර කලින් එකේ වගේ ප්‍රශ්න නැහැ. කලින් එකේ අපිට එහෙම ප්‍රශ්නයක් වුණානේ. මේ වගේ එහෙම ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ මොනවාද ප්‍රාථමික අතර කොටස් කීපයකට බෙදන්න අවස්ථාවක් නැහැ මේකේ. මේක SID කියන ප්‍රාථමික අතර ගත්තාම එයා යටතේ අනිත් ඔක්කොම අනන්නේව අඳුර ගන්න පුළුවන්. SID එක ඔයාලට දුන්නාට පස්සේ ඒ ඌ ඉන්න ටවුන් එක, ඩිස්ත්‍රික්ක එක, postal code එක, නම ඒ ඔක්කොම අනන්නේව අඳුර ගන්න පුළුවන්. ඉතින් ඒකෝර මේකේ තියෙන්නේ SID කියන තනි ප්‍රාථමික අතර තමයි. හැබැයි මේකේ තව පොඩි ගැජට්, තව පොඩි පොඩි සීන් එකක් තියෙනවා. මොකක්ද මේ පොඩි සීන් එක? මේ වගුිනෝ postal code කියලා dial එකක්. ඌ ප්‍රාථමික අතුරක් නෙමෙයි හැබැයි ඌට පොඩි පවර් එකක් තියෙනවා. හරි නිකන් අර පළාත්සභාව පාර්ශවවල. හරි? මේ ඌට පොඩි පවර් එකක් තියෙනවා. මොකද ඌ යටතේ තමයි සිටි එකයි ඩිස්ත්‍රික් එකේ මේ අනන්නේව අඳුර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරි. එතකොට මෙහෙ හරියට නේ. හරි. එතකොට ළමයි අපිට මේ postal code කියන එක postal code කියන එක යටතේ තව දෙන්නෙක් ඉන්නවනේ city එකයි district කියන එකයි. අන්න එතකොට මේ තුන් දෙනාව කඩලා අපිට වෙන වගුවකට දාන්න පුළුවන්. හරිද? මම මේක clear කරන්න. හරි. postal code කියන එක නම කඩලා වෙන වගුවකට දාන්න පුළුවන්. ඒ වගේම ඉතුරු ටික ඉන්නවනේ. ඉතුරු ටික මොකද්ද? SID එකයි S name එකයි තමයි ඉතුරු වෙන දෙන්නා. හැබැයි උන් දෙන්නත් එක්ක අරගේ සම්බන්ධයක් තියෙන්නත් එපයි ඉතුරු ටිකේ. එතකොට ඉතුරු ටිකේ ඉතුරු තුන් දෙනාගෙන් ඩයල් එකනේ postal code කියන්නේ. අන්න ඒ ඩයල් එක මේ දෙන්නත් එක දානවා. හරිද? එතකොට මේ වගුවේ මේ දෙන්න තමයි එකට set වෙච්ච sorry. එහෙම කියන්නම්කෝ. හරි? මේකේ SID තමයි ප්‍රාථමික යතුරු උනේ. ප්‍රාථමික යතුරු මත අනිත් හැමෝම එකම රඳාපවතින. මේක ගැටලුවක් නෑ. ඒ හින්දා මේක ප්‍රාථමික යතුරු. හැබැයි ප්‍රාථමික යතුරු නොවන පොරක් ඉන්නවා. postal code කියලා ප්‍රාථමික යතුරක් නොවන පොරක් ඉන්නවා. හරිද? එයා මත city සහ district කියන දෙන්න රඳා පවතිනවා. ඉතින් එතකොට අපි ඒ තුන් දෙනාව වෙනම වගුවකට දා ගන්න ඕන. ඒ තුන් දෙනාම වෙනම වගුවකට දා ගන්න ඕන. ඒ වගුව තමයි ළමයි මේ යට තියෙන්නේ. හරිද? ඒ වගුව තමයි මේ යට මං ඇඳලා තියෙන්නේ. එතකොට ඒකේ මම ඒ වගුවේ මම ප්‍රාථමික යතුරු කරලා දෙනවා postal code කියන එක. ඒ වගුවේ ප්‍රාථමික යතුරු කරලා දෙනවා postal code කියන එක. හරිද? ඊට පස්සේ එතකොට ඒ වගුව හරි. හරිද? එතකොට ඊට පස්සේ ඉතුරු දෙන්න ඉන්නවනේ. ඉතුරු දෙන්න තමයි ළමයි කවුද? පාට වෙනස් කරගමු.
ඉතුරු දෙන්න තමයි සිටි එකයි නේම් කියන එකයි ඔය දෙන්න තමයි ඉතුරු දෙන්න ඉතින් මුන් දෙන්න වෙන වගුවක නිකන් ඇඳලා වැඩක් නැහැ අර වගුවේ ඉතුරු කොටසත් එක්ක සම්බන්ධයක් තියෙන්නත් එපා ඉතින් එතකොට ඔතන කිව්වා නෑ අර මම දුක හරි එතකොට මේ මේ දෙන්නට මේ වගුවේ ඉතුරු ටික ජොයින් කරන්නේ මේ වගුව අපි දැන් දෙකට කැඩුවානේ මේ දෙකට කැඩුවාට පස්සේ මේ කොටසේ ඩයල් එක තමයි මේ පෝස්ටල් කෝඩ් කියන එක හරි එතකොට අර දෙන්නයි මේකේ මේ මේ කඩාපු කොටසේ ඩයල් එක වන පෝස්ටල් කෝඩ් එකයි එක්ක අපි වෙනම වගුවක් ගන්නවා ඔන්න ඔය විදිහට තමයි සංක්‍රාන්තික පරායක්තතා තියෙන ඒවා හදන්නේ හරිනේ එතකොට කොහොමද සංක්‍රාන්තික පරායක්තතා තියෙන එක හදන්නේ අපි ඉස්සෙල්ලා අඳුර ගන්නවා වෙනම කඩලා ගන්න කෑල්ල මොකද්ද කියලා ඉතින් එතකොට ඒකට පොඩි අදහසක් තියෙනවා දැන් මේක හරියනම් පෝස්ටල් කෝඩ් කියුවා ගම පෝස්ටල් කෝඩ් එක මත සිටි එක ඩිපෙන්ඩ් වෙනවා ඉතින් එතකොට ඒ පෝස්ටල් කෝඩ් එකට මත මේ ඩිස්ත්‍රික් එක ඩිපෙන්ඩ් වෙනවා කියන එක ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ ඒක තමයි විස්තර කරලා දුන්නේ ඉතින් එතකොට අපිට ඒ කෑල්ල වෙනම වගුවේ කඩලා ගන්න පුළුවන් ඒක තමයි මේ යට වගුවේ තියෙන්නේ ඊට පස්සේ ඒ වගුවේ ඔරිජිනල් වගුවේ ඉතුරුනේ අපිට SID සහ S name කියන දෙක විතරයිනේ එතකොට ඒ දෙන්න විතරක් වෙනම දාන්න බෑ වගුවේ අර කෑල්ලත් එක්ක පොඩි සම්බන්ධයක්ත් තියන්න ඕනේ අපි තනි වගුවන්නේ දෙකට කඩන්නේ තනි වගුවත් දෙකට කඩද්දී වගු දෙක අතර පොඩි සම්බන්ධයක්ත් තියන්න ඕනේ නැත්තම් වගු දෙක කඩලා විසි කරා වගේනේ එහෙම බෑ වගු දෙක අතර පොඩි සම්බන්ධයක්ත් තියන්න ඕනේ ඒ සම්බන්ධ තියන්න අපි අර වගුවේ ඩයල් එක වෙච්ච පෝස්ටල් කෝඩ් එක පාවිච්චි කරනවා ඉතින් එතකොට එක වගුවක් වෙනවා අපිට ස්ටුඩන්ට් කියලා SID S name සහ කඩාගෙන ගිහිමු කෑල්ලේ නායකයා වෙච්ච පෝස්ටල් කෝඩ් එක හැබැයි එතනදී ප්‍රාථමික යතුරු වෙන්නේ ළමයි SID කියන එක ස්ටුඩන්ට් කියන වගුවේ ඊට පස්සේ අපි ඇඩ්‍රස් කියන වගුවක් තමයි කඩලා ගත්තේ අපිට කැමති නමක් දාන්න පුළුවන් ගැලපෙනවා ඒකේ හැටියට පෝස්ටල් කෝඩ් එක තමයි ඒකේ ප්‍රාථමික යතුරු වුනේ හරි පෝස්ටල් කෝඩ් එක තමයි ප්‍රාථමික යතුරු වුනේ සිටි සහ ඩිස්ත්‍රික් වෙනම තියන්න ගත්තා හරි දැන් ඕගොල්ලන්ට මේ සංක්‍රාන්තික පරායක්තාව තේරෙනවාද කියලා කියන්න ඉස්සෙල්ලම සංක්‍රාන්තික පරායක්තාව තේරෙනවාද චැට් එකේ දාන්න තේරෙනවාද නැත්නම් දෙකම කියන්න තේරුම් නැත්නම් එකක් නැහැ කියලා කියන්න බය වෙන්න එපා තේරුණානේ හරි නියමයි හරි දැන් ඒක ළමයි මම පොඩි ආයි පොඩි ඕගොල්ලන්ට නැවත මතක් කිරීමක් කරනවා හරිද පළවෙනි ප්‍රමතකරණයට උනන් ඔල පිටු කරලා ගලන්න පළවෙනි ප්‍රමතකරණයට ගත්තේ කොහොමද ළමයි බහුදත්තයි ඒකාබද්ධදත්තයි තියෙනවා නම් තමයි පළවෙනි ප්‍රමතකරණයට ගේන්න ඕන හරිද බිඳුවේ ඉඳලා පළවෙනි එකට ගේද්දි ඒකේ තියෙන බහුදත්තයි ඒකාබද්ධදත්තයි අයින් වුණා හරි ඒක වෙනයි මොන පළවෙනි ප්‍රමතකරණය මේ පළවෙනි ප්‍රමතකරණයට ගේන්න කරන්න තියෙන මේ දෙක බහුදත්තයි ඒකාබද්ධදත්තයි ඉවත් කරනවා ඊට පස්සේ දෙවෙනි එකටයි තුන්වෙනි එකටයි ළමයි තමයි පරායක්තතාව සෙට් වෙන්නේ දෙවෙනි එකටයි තුන්වෙනි එකටයි තමයි පරායක්තතාව සෙට් වෙන්නේ දෙවණියකට ඔයගොල්ලෝ මතක තියාගන්න ප්‍රාථමික ඇතුළේ කොටස් දෙකයි කියලා මතක තියාගන්න. දෙවණියකට ප්‍රාථමික ඇතුළේ කොටස් දෙකයි. කොටස් දෙක නෙමෙයි කොටස් තුන වෙන්නත් පුළුවන්. හැබැයි අර එකට වඩා වැඩි ප්‍රාථමික ඇතුළේ කොටස් ගන්න. හරිද? දෙවණියකට ප්‍රාථමික ඇතුළේ කොටස් ගන්න එකට වඩා වැඩි. එතකොට ආංශික පරායක්තාවක් ගැන තමයි දෙවණියකදී කතා කරන්නේ. හරි? ඒ කියන්නේ මොකද්ද? ප්‍රාථමික ඇතුළේ කොටස් දෙකකින් යුක්තයි. මම උදාහරණයක් විදිහට මේ දෙකකින් කියලා ගන්නෙ. ඔයගල හරිම ක්‍රමය තමයි ප්‍රාථමික ඇතුළේ කොටස් එකකට වඩා වැඩි ගණනකින් යුක්තයි. प्राथमिक यातुर कोटस एक वा वेगा युक्त उदाहरण युक्त प्राथमिक यात्र कोटस्ुक्त ए कोटस मत वगुवे विन विन उपलक्षण अरे अर कोटस एक सेट अनीस विनम सेट इतकोट अनेवन सेट इनवन सेट विन विन वगुवल दहन विन विन वगुवल दहला इट पास අර ප්‍රාථමික යතුරු මේ ඒ වගුවල ප්‍රාථමික යතුරු වෙච්ච ඩයල් ටික ඉන්නවනේ අන්න ඒ ඩයල් ටික එක වගුවකට ගන්නවා එහෙම තමයි අර වගු ටිකේ සම්බන්ධය ගන්න. හරිනේ? උදාහරණයක් විදිහට ගත්තොත් අපි අර කලින් කතා කරපු දෙවන ප්‍රාථමික sorry දෙවන ප්‍රමතකරණයේදී මම පොඩක් ආයෙ මතක් කරනවා ටීචර් ID එකට තමයි ටීචර් නේම් සිටි ඒජ් කියන එක අවනත වුණේ. එතකොට teacher id teacher name city age කියන ටික එකතු කරලා එක වගුවක් ගැහුවා. හරි? ඊට පස්සේ ඒ වගුවේ ප්‍රාථමික යතුරු ඉතුරු කොටස උනේ subject කියන. හරි?
subject කියන එක තමයි ඒ වගුවේ ප්‍රාථමික යතුරු ඉතිරි කොටස වුණේ. එතකොට subject කියන අවනත subject එකට අවනත කවුරුවක්වත් නැහැ උත් අනියම. හරි ස්වාධීන පොරක්. එතකොට ඌට වෙනම වගුවක් ගහන්න ඕන කමක් නැහැ. අරෝගේ අවනත කට්ටියක වගුවකට ගත්තා ඌට ගහන වෙනම වගුවක් ගහන කට්ටිය නැහැ. අපිට ඊට පස්සේ තියෙන අවශ්‍යතාවය තමයි අර ඒ වගු දෙකේ ලොක්ක දෙන්න එක වගුවකට ගේන්න ඕන. හරි? ඉතින් එතකොට ඒ හිඳ තමයි එක වගුවක ලොක්ක වෙච්ච teacher ID සහ අනිත් ලොක්ක වෙච්ච subject කියන දෙන්නව එක වගුවකට ගෙනාවේ. හරි? ඒ ප්‍රාථමික යතුරු කොටස් වල වෙන් කරද්දී ඊට පස්සේ ඕක තමයි දෙවන ප්‍රමත කරන්නේ තියෙන්නේ. ඊට පස්සේ තුන්වන ප්‍රමත කරන්නේ දෙද්දී මොන පරායක්තාවයක් තියෙන්නේ? සංක්‍රාන්තික පරායක්තාව. සංක්‍රාන්තික පරායක්තාව තමයි තුන්වෙනි ප්‍රමත කරන්නේට දාල වෙන්නේ. සංක්‍රාන්ත පරායක්තාව කියන ළමයි ප්‍රයිමරි කී එක වෙනම තියෙනවා. ප්‍රයිමරි කී එක ගැනත් ඔක්කොම ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ ප්‍රයිමරි එකට හීලා සත්තු තමයි අනිත් ඔක්කොම ඉන්නේ. හැබැයි ඒ සත්තු අතර පොඩි වෙනම සීන් එකක් තියෙනවා. ඒ සත්තු අතර ඉන්නවා එක සතෙක් ඌ කියන එක අහන තවද කීප දෙනෙක් ඉන්නවා. එතකොට අන්නේ ඌ ඉන්නවනේ පොඩි එක ඌ කියන එක අහන ඉතුරු ටික වෙනම වගුවකට ගන්නවා. හරිද? ඔන්න ඔරිජිනල් වගුවේ පාඩල වෙනම වගුවකට ගත්තා. දැන් ඔරිජිනල් වගුව ඉතුරු ටික ඉන්නවනේ. ඒ වගුව වෙනම ගත්තා. ඒ වගුව දෙක අතර සම්බන්ධය කරන්න අර ඔරිජිනල් වගුවේ ඉතුරු කොටසට අර කඩාගෙන ගිහපු එකේ ලොකු එකව ගෙන බට් කරා. හරි? එහෙම තමයි තෙවන ප්‍රමත කරණය ගත්තේ. හරිනේ? එතකොට වුණ මම ආයි චැට් එකේ අහනවා තෙවන ප්‍රමත කරණය හරියටම හරි නේද කියන්නේ? තෙවන ප්‍රමත කරණය හරියටම හරි නේද? චැට් එකේ දැන් හරි එහෙනම් අපි මෙන්න මේ වාක්‍ය මේ ටික ලියාගමු. හරි ඉහත වගුවේ ප්‍රාථමික අතුරු SID වේ නමුත් postal code මත සිටි සහ district රඳාපවති සංක්‍රාන්තික පරායක්තාවද වළඳු ලියා ගන්න. එම නිසා ඉහත වගුව පහත ලෙස වගු දෙකකට බෙදී යුතුය. ඒක student සහ address කියලා වගු දෙකකට බෙදන්න පුළුවන් ඒ ඉහත වගුව. හරිනේ? හරි. මේකටත් ගන්න ලියාගෙන ඉවර වෙලා හරි කියලා කියන්න. හරි කියලා කියන්න. හරි. හරි කියලා කියන්න.
හරිද ළමයි ලියාගත්තද ලියාගෙන ඉවරද අඳගෙන ඉවරද කියන්න हेट उदे हेट उदे क्लास हिटे मे सफी तीयनवेन्नी ट्राई करना क्लास कर क्लास पड़ी पड़ी खाले प्रश्न मे हर दोगोला इसराटे प्रधान प्रमत कारण तुन इवराय हरिद प्रधान प्रमत कारण तुन इवराय अभियाट लिया मातृभा बॉयज कोड प्रमत कारण बॉयज कोड प्रमत कारण बॉयज कोड प्रमत कारण संधान कर एक BCNF बॉयज कोड नॉर्मलाइजेशन फॉर्म क्रिटिकल BCNF BCNF වලට අයත් වීමට මෙන්න මේ කියන හේතු දෙක මේ වෙලාව තියෙන්න ඕනේ සක්සස් වෙලා තියෙන්න ඕනේ මොනවාද BCNF මේ ප්‍රමතකරණයට අයත් වෙන නම් මේ කරුණු දෙක සපුරා තියෙන්න ඕනේ මොනවාද පළවෙනි කරුණ තමයි තුන්වන ප්‍රමතකරණයේ තිබිය යුතුයි හරිනේ 3.5ට යන නම් තුන්වන ප්‍රමතකරණයේ තියෙන්න ඕනේ ඒක තමයි පළවෙනි එක දෙවෙනි එක තමයි prime attribute එකක් non prime prime attribute එකක් මත depend විය නොහැක හරි prime attribute එකක් non prime attribute එකක් මත depend විය නොහැක ඒ කියන්නේ මොකද්ද කියලා අපි බලමු හරි prime attribute එකක් non prime attribute එකක් මත depend විය නොහැක අනේ කරුණු ටිකක් ලියාගන්න BCNF අයත් වීමට තුන්වන ප්‍රමත කරණය දිවිය යුතුය prime attribute එකක් non prime attribute එකකට depend වෙන හැක හරිනේ කියාගත්ත නේද බහු වඳින්න ඕනේ නැහැ දැන් නේද කියාගත්තනේ හරි ළමයි දැන් අපි දන්න විදිහට සාමාන්‍ය ක්‍රමේ තමයි prime attribute එකක් sorry ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රමේ තමයි non prime attribute එකක් डिपेंड වෙනවා ප්‍රයිම් ඇට්‍රිබියුට් එක මත අපි අර කලින් කිව්වේ ලොක්ක ඇවිල්ලා ප්‍රයිම් මේ ලොක්ක තමයි ප්‍රාථමික අතුර වෙන්නේ එයා යටතේ ඉන්න පොඩ්ඩෝ ටික තමයි ඉන්නේ ඊට පස්සේ හරිද දැන් මේකේ කියන්නේ ළමයි ඒතර ලොක්ක යටතේ තමයි
फोटो टिक डिपेंड वेन्ने मेके हटियट मेके प्राइम प्राइम सॉरी मेके हटियट मेके प्राथमिक स्टूडेंट आईडी सह सब्जेक्ट आईडी की एकत्र कर हर इतकोट उदाइन लोको दिन एक सामान बल दिन हर ईट पास बना टीचर नेम की हर मेके हटियट मम्मी की अंको टीचर नेम नॉन प्राइम एट्रिब्यूट प्राथमिक अतुरा चूस एक्कीन एक्की मे इट पल्ले वाले एक्की प्राथमिक अतर मतलब अदा पाव दिन एक्की सर दी के हेटर टीचर नेम टीचर नेम कमल की लगी टीचर नेम कमल की लगी होती आट पुड़े या अदाल सब्जेक्ट ऐडी मुखद हरियट की टीचर नेम कमल की लगी होती वोट की अन्न पुड़वा याट अदाल सब्जेक्ट ऐडी मुखद पहली सब्जेक्ट बिंदु बिंदु एक मिस्टर पेरेरा सब्जेक्ट ऐडी मुखद होती सब्जेक्ट 003 की लिए अनुभव मैं मिस्टर सुनील के सब्जेक्ट 001 की लिए अनुभव टीचर नेम मिस्टर पेरेरा वेचर कोर्स देगा तीरवा ये देखिए सब्जेक्ट आई देगा एक आई थिंक आपको लेकिन तेरनवा मे वगु है थिएटर मे वगु है थिएटर और आट टीचर नेम दुनम एक अदाल सब्जेक्ट आई देगा कि अनुपुलवा ने स्टूडेंट की अमर तक कर वगु का एक कैल पिता कल्पना टीचर नेम क्यू अम एक अदाल स्टूडेंट सॉरी एक अदाल सब्जेक्ट आईडी पुलवाने इलांक देता टीचर नेम की अरे मे प्राइम एट्रिब्यूट मेकिया प्राथमिक अतर अदाल टीचर नेम की हेबाई या सद्यदाने का टीचर नेम की सद्यदाने का सब्जेक्ट ऐडी की सब्जाने टीचर नेम के अटदेने सब्जेक्ट ऐडी की आगे इतकोटे वाल सब्जेक्ट ऐडी की अने सब्जेक्ट ऐडी का प्राइम एट्रिब्यूट ऊर प्राथमिक कोहमद ओके लोके पड़ी सब्जान सीन अर्थम मेके मतकना कली अभी अलागेनावे मत कारण आंशिक पराव क्यता प्राथमिक दिखाला कथा इट पे तुम्हें संक्रांति पराव प्राथमिक अदाल प्राथमिक नोन सेट का सीन सीटे किन्नेरिदे अवस्था दिखम कथा कर प्राथमिक निकन सेट कथा कर निकन एक सेट कथा कर तुम्हें नॉर्मलाइजेशन फॉर्म में देंगे अभी इतने लाती है ना देखो निकांग के क्या डरते इन्हें प्राथमिक अतुल के ना कथा करा अरे ये तो बड़े एक तो मैंने बॉयस कोड देखे थे निकांग एक क्या डरते इन्हें प्राथमिक अतुल का कोटा सा क्या ना कथा करना तो मैं बॉयस कोड देखे थे ये तो निकांग एक आदम में तो टीचर नेम की है ना का या प्राथमिक अतुल कोटा सा नेम के प्राइम एट्रिब्यूट का नेम है बे या मात्र अंदा पावती ना सब्जेक्ट आईडी की है ना का एक ने टीचर नेम का क्यू अधिंग और टीचर नेम का आधार सब्जेक्ट आईडी का स्टूडेंट मिस्टर कमल स्टूडेंट थ्री की सब्जेक्ट मिस्टर सुनील इतकोटे सब्जेक्ट आईडी टीचर नेम की टीचर नेम की सब्जेक्ट ऐडिया की अन्न अरे प्राथमिक अतर नोने के प्राथमिक अतर कोटस इतकोटेदा बॉयस को अन्वेलावट एवगे वेलावट एवगे वेलावट दी मैंने मेहमे अरे इतकोट इतना मेदेना हुटपटे अरे मेदेना हुटपटे उन्ना गलवल गो एक वगुट उन्ना गलवल अस्त गो एक वगुट अरे उन्ना गलवल टीचर नेम सब्जेक्ट की वगुट गता अरे इतकोट ईलांगिकमाईलांगिकमाई मुन उन्न पुराने लाई टीचर ने इतना कड़ागन गीप कैल पुराने टीचर नेम की प्रमोशन का दी अब दाने पेन मिथन मिथन या प्राथमिक कड़ागन गी आट पास या पुरा कड़ागन या कड़ागन गील अभी हदन या प्राथमिक पेनावा
එයා ප්‍රාථමික යතුරක් වෙන්න ඕන. ඒතර මේ තියෙන මේ වගුව කඩාගෙන ගිහලා හදාගත්ත අලුත් වගුව. ඊට පස්සේ ඉතුරු කොටස තියෙනවා නේද? එතන මෙතන ඉතුරුලා තියෙන දැන් ස්ටුඩන්ට් ID කියන එක විතරයි. අපිට ඌ විතරක් වගුවේ තනියම දාන්න බෑ. වගුවක් කඩාගෙන ගියාට පස්සේ ඒකත් එක්ක සම්බන්ධයක් ඇති කරගන්නත් ඕන. ඉතින් සම්බන්ධය ඇති කරගන්නේ ළමයි අර කඩාගෙන ගිහිපු එකේ ඩයල් එකත් එක්ක. අපි කල්ුත් කරේ එහෙම කඩාගෙන ගිහිපු එකේ ඩයල් එකත් එක්ක තමයි මේ දාන්නේ. ඉතින් එතකොට කඩාගෙන ගිහිපු එකේ ඩයල් එක ඇවිල්ලා ටීචර් නේම් නේ. ඉතින් එතකොට ටීචර් නේම් එකත් එක්ක මේ වගුව ඉතුරු වෙච්ච ස්ටුඩන්ට් ID කියන එක මෙන්න මේ විදිහට දාලා තියෙනවා. හරි නේද? දැන් මොකද කියන්නේ? හරි එතකොට ඔයගොල්ලෝ මේ වගුව ඇඳගත්තේ නැහැ නේද තාම? හරි මේ වගුව ඇඳ ගන්න ඕක නම් ඉස්සෙල්ලම වගුව ඇඳගත්තේ නැහැ නේ මට මතක විදිහට වගුව ඇඳගත්තේ නැහැ. වගුව ඇඳගෙන හරි කියලා කියන ළමයි. වගුව ඇඳගෙන ඉවරලා හරි කියලා කියන ඉස්සෙල්ලම ඇන්දරේ වෙලා හරි කියලා කියන්න. හරිද ළමයි කට්ටියම හරිද දැන් මේ වෙනක් දාලා තියෙන හරිය කියලා හරි නේ හරි හරි අපිට ඉන්න ඊට පස්සේ අපි ලියාගෙන යමු එහෙම හිමින් සැරේ प्राथमिक यातुरु प्राथमिक यातुरु स्टूडेंट आईडी सब्जेक्ट आईडी प्राथमिक यातुरु प्राथमिक यातुरु मुनाद स्टूडेंट आईडी सह सब्जेक्ट आईडी प्राथमिक यातुरु स्टूडेंट आईडी सब्जेक्ट आईडी सब्जेक्ट आईडी
subject id yanna teacher name mata randa pavati subject id yanna teacher name mata randa pavati hari teacher name mata randa pavati eken mokada warana kiliya thiyena teacher name dunnita subject id ekak laba gatha heka kiyala pahadili teacher name ekak dunnama subject id ekak ganna puluwan eka thamai eka पासे दिए ना मेही सब्जेक्ट आईडी प्राइम एट्रिब्यूट बनाते रहे टीचर नेम की ना नॉन प्राइम एट्रिब्यूट का पे किया ना एक अत्ली आगन यार अत कलिंग की बिना सब्जेक्ट आईडी की ना का प्राइम एट्रिब्यूट टेक कर देना तो आप भी क्या तो एक कोटा साथ टीचर नेम के नहीं का आहिंसक को कत्ते कर लाइन पार्ट वीन के ने तो ना टीचर नेम के लिए ना नॉन प्राइम या प्राथमिक या तो कोटा साथ नहीं हर अबे मैं तो ना आहिंसक के लिए कत्ते कर लाइन के लिए आहिंसक के लिए कत्ते कर ඉතියර හැමමනේ මේ එයා ප්‍රාථමික අතර කොටසකට බලපෑමක් කරන තරම් ශක්තිමත් එයා ප්‍රාථමික අතරක් නොවුනට ඔන්න ඔබ තමයි අපි කතන්දර හරිනේ ඒ ටික ලියාගත්තද ඒ ටික ලියාගෙන ඉවර වෙලා ඊපස්සේ මොකක්ද තියෙන්නේ ළඟ හරි ඒ පහත පරිදි වගු වලට වෙන් කළ හැක කියලා මෙන්න මේ විදිහට ලියන්න පහත පරිදි වගු වලට වෙන් කළ හැක කියලා ඔන්න වගු දෙකත් ඇඳ ගන්න. ඔය වගු දෙකත් ඇඳ ගන්න. මත ඇඳගෙන ඉවරලා හරි කියලා කියන්නකෝ. හරි නේ හරි හරි ළමයි ඔන්න අපි මොනවාද එතකොට ප්‍රමතකරණ හතරක් කතා කරා පළවෙන දෙවන තුන්වන සහ 3.5 නැත්නම් බොයිස් කෝඩ් ප්‍රමතකරණය හරි මට දැන් ඔයගොල්ලන්ගේ අවංකවම අදහස කියන්නකෝ අපේ මේ මේ පන්තිය සම්බන්ධව මේ සති දෙකේ තිබුණ ඔයගොල්ලෝ
හොඳට ඉගෙන ගත්තද වැඩේ කියලා තාම ප්‍රමත කරන ඉවරනේ අපි ලබන සතිය ගණන් කතා කරමු මේ ප්‍රශ්න කතා කරමු කියන්නකෝ ඔයගොල්ලන්ගේ අවංකම යෝජනා චෝදනා මොනවද මේ පන්තිය ගැන තියෙන්නේ කියලා चट के दा ओह गुड मैन तो क्या मतलब ना एवरीवन दाला टाइमोटर पे इन्हें दाना पुलवां ये मतलब ना मैं वैसे मैं प्राइवेट मैसेज दाना पुलवां किसी प्रश्न आप में सतुरी